ආයුබෝවන් සුබ දවසක් ආදරණීය දුවේ පුතේ. අදත් මම බලාපොරොත්තු වෙන්නේ කොරියානු භාෂාව පාඩමක් රැගෙන ඔබ හමු වීමටයි. එතකොට ඔබට අද දවසේ අපි අලුත් වැඩසටහනක් ගෙන එන්නේ. එතකොට අද දවසේ වැඩසටහන ඔබ 100% අවධානය යොමු කරගෙන අහගෙන ඉන්න. ඔබට දැන් කලින් දවසේ කලින් වැඩසටහන දෙකේදී ඔබ මූලික ස්වර අංගල් ඉගෙන ගත්තා. දර ස්වර හංගල් 10ක් ඉගෙන ගත්තා. ඊට පස්සේ මූලික ව්‍යංජන හංගල් 14ක් ඉගෙන ගත්තා. එතකොට අද දවසේ මම ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ස්වර හංගල් සහ ව්‍යංජන හංගල් එකතු කරලා අක්ෂර නිර්මාණය කරන ආකාරය තමයි අද දවසේ මම මේ වැඩසටහන තුලදී ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා මේ වැඩසටහන පිළිබඳ ඔබගේ 100% අවධානය යොමු කරගෙන අද වැඩසටහන කෙරෙහි ඔබ අවධානය යොමු කරගන්න කියලා ඉතා ඕනකමින් මං ඉල්ලා සිටිනවා. හොඳයි, එහෙනම් අපි කලින් වැඩසටහනේදී ඉගෙන ගත්තා කොරියානු හෝඩිය. කොරියානු හෝඩිය හඳුන්වනවා හන්ගල් කියලා. එතකොට හන්ගල් කියන කොරියානු හෝඩියේ අක්ෂර තියෙනවා 40ක්. එතකොට මේ අක්ෂර 40 සමන්විත වෙනවා මූලික අක්ෂර 24ක් සහ සංයුක්ත අක්ෂර 16ක් වශයෙන්. එතකොට මූලික අක්ෂර 24 සමන්විත වෙනවා මූලික ස්වර අක්ෂර 10ක් සහ මූලික ව්‍යංජන අක්ෂර 14ක් වශයෙන් තමයි මූලික අක්ෂර ටික සමන්විත වෙන්නේ. සංයුක්ත අක්ෂර 16 සමන්විත වෙනවා සංයුක්ත ස්වර අක්ෂර 11ක් සහ සංයුක්ත ව්‍යංජන අක්ෂර 5ක් වශයෙන් තමයි සංයුක්ත අක්ෂර ටික සමන්විත වෙන්නේ. එතකොට මෙන්න මේ අක්ෂර සියල්ල ගත්තම අක්ෂර සම්පූර්ණයෙන් 40ක් තියෙන. එහෙම නැත්නම් කොරියානු හෝඩියේ හංගල් 40ක් තියෙනවා. එතකොට ඒ වැත්තටම අක්ෂර විදියට මේ හඳුන්වන්නේ හංගල් විදියට. ඒකට හේතුව තමයි කොරියානු හෝඩියේ තියෙන හංගල් අපිට වචන සහ වාක්‍ය ලිවීම සඳහා භාවිතා කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒක නිසා අපි කොරියානු හෝඩිය හංගල් විදියට හඳුන්වනවා. එතකොට කොරියානු හෝඩිය ඔබ මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා මූලික ස්වර අක්ෂර 10ක් සහ මූලික ව්‍යංජන අක්ෂර 14ක්. එතකොට ඔක්කොම අක්ෂර 24ක් ඔබ මේ වෙද්දී ඉගෙනගෙන තියෙනවා. එතකොට අද දවසේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලික ස්වර අක්ෂර සහ මූලික ව්‍යංජන අක්ෂර එකතු කරලා අක්ෂර නිර්මාණය කරන ආකාරය පිළිබඳව. එතකොට මෙතන තියෙන්නේ මූලික ස්වර හංගල්. මෙතන තියෙන්නේ මූලික ව්‍යංජන හංගල්. එතකොට ස්වර හංගල් තනිව උච්චාරණය කරන්නත් බෑ, ව්‍යංජන හංගල් තනිව උච්චාරණය කරන්නත් බෑ. එතකොට ස්වරයක් අනිවාර්යයෙන්ම ව්‍යංජන අක්ෂරය ව්‍යංජන හංගල් එකක් සමගත් ව්‍යංජන හංගල්යක් අනිවාර්යයෙන්ම ස්වර හංගල්යකක් එක්ක එකතු වෙලා තමයි අක්ෂරයක් නිර්මාණය වෙන්නේ. ඒ විදිහට නිර්මාණය වෙන අක්ෂර අපි හඳුන්වනවා කල්චා කියලා. එතකොට අක්ෂර විදිහට අපි හඳුන්වන්නේ කල්චා. එහෙම නැත්නම් ස්වර හංගල් සහ ව්‍යංජන හංගල් එකතු වෙලා නිර්මාණය වෙන කොටස තමයි අපි අක්ෂරයක් එහෙම නැත්නම් කල්ච් එකක් විදියට හඳුන්වන්නේ. එතකොට හංගල් එහෙනම් අපි ඉගෙන ගත්තට හංගල් ඒ ආකාරයෙන්ම භාවිත වෙන්නේ නැහැ. හංගල් දෙකක් ස්වර සහ ව්‍යංජන වශයෙන් හංගල් දෙකක් එකතු වෙලා තනි අක්ෂරයක් විදියට තමයි අපි ලියලා උච්චාරණය කරනු ලබන්නේ. එතකොට අන්නේ දේ ඔබ මතක තියාගන්න ඕනේ. එතකොට එහෙම නැතුව අපිට ස්වර හංගල් වලට උච්චාරණ શબ્දයක් නැහැ. ඒ වගේම ව්‍යංජන හංගල් වලට උච්චාරණ શબ્දෙකුත් නැහැ. හොඳ, එහෙනම් අපි මුලින්ම බලමු ඔබ ඉගෙනගත්ත ස්වර හංගල් සහ ව්‍යංජන හංගල්. අපි මුලින්ම ස්වර හංගල් සහ ව්‍යංජන හංගල් අහලා ඊට පස්සේ වැඩසටහන ආරම්භ කරමු. ආ යා ඕ යෝ ඌ යූ ඌ යූ ඌ ඊ. හොඳයි, එතකොට දැන් ඔබ දන්නවා මේ අක්ෂර ටික ඕනම වෙලාවක. දැන් ඔබට මම දීපු පැවරුම හරියට කළා නම් ඔබට මේ අක්ෂර මේ හංගල් ලියලා උච්චාරණය කරන එකේ තරම් පහසු කටයුත්තක් නෙමෙයි. හොඳයි, නම් මාත් එක්ක උච්චාරණය කරන එක සරයක්. ආ යා
එනං අක්ෂර 10 සර හංගල් 10 දැන් ඔබට පුළුවන්. එතකොට දැන් මේකේ සර විතරක් නෙමෙයි. එතකොට මේ හංගල් නෙමෙයි මේ අක්ෂර. එතකොට මේ තියෙන්නේ න් කියන ව්‍යංජනය, මේ කියන්නේ ආ කියන සරය. එතකොට න් කියන ව්‍යංජනය ආ කියන සරය එකතු වුණාම අක්ෂරයක් තමයි ඇත්තටම. එතකොට මේව අක්ෂර. සර සහ ව්‍යංජන එකතු වෙලා නිර්මාණය වෙච්ච අක්ෂර තමයි අපි මේ ලියලා උච්චාරණය කරන්නේ. ඒකට හේතුව තමයි මේ විදිහට තමයි කොරියානු වචන ලියන්න භාවිතා කරන්නේ. ඒ වගේම අපිට ස්වර සහ ව්‍යංජන හංගල් වලට ශබ්දයක් නැහැ. උච්චාරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා තමයි අපි ස්වර සහ ව්‍යංජන හංගල් එකතු කරලා අක්ෂරයක් විදියට උච්චාරණය කරන්නේ. අනිත් කාරණ තමයි ඔබට කලින් පැහැදිලි කරලා තියෙනවා මං න් කියන ව්‍යංජනයට ශබ්දයක් උත්පාදනය වෙන්නේ නැහැ. ඒක නිසා න් කියන ව්‍යංජනය තමයි අපි ස්වර හංගල් උච්චාරණය කිරීමේදී භාවිතා කරන්නේ. එතකොට සර හංගල් වල සැබෑ ශබ්දය තමයි එන්නේ ඉන් කියන ව්‍යංජනයට ශබ්දයක් නොමැති නිසා. මොන හරි ගැටලුවක් තියෙනවා අහන්න පුතේ. ඔව්. සර් මේක ස්ක්‍රීන් එකේ මේ ඉරි වර්ගයක් ඇදලා තියෙනවා. ඔව් පැහැදිලි නෑ. හරි එහෙම අඳින්න එපා පුතේ. මං ආපුන එක නැති කරලා ආපෝ දාන්න. ඒක අඳින එක මේ කරන්න එපා. එතකොට අනිත් අයට බලා ගන්න අමාරුයි. හොඳයි. එහෙනම් බලන්න. ඊට පස්සේ අපි බලමු ව්‍යංජන හංගල්. ක ද ත ර බ ප ස ං ජ ච ක ත ප හ. ඔව් මූලික ව්‍යංජන හංගල් තියෙනවා 14ක්. හොඳයි එහෙනම් ඒ 14 මම ඔබට උච්චාරණය කරන විදියත් පහුගිය වැඩසටහනේදී පැහැදිලි කරා. මුලින් අකුරු 4යි, ඊට පස්සේ අකුරු 3යි, ඊට පස්සේ අකුරු 3යි, ඊට පස්සේ අකුරු 4යි. මන්ත්‍රය වගේ මතුරවන්න කියලා කිව්වා. කානාතාලාමාපාසා ආචාචා කාතාපාහ. කානාතාලාමාපාසා ආචාචා කාතාපාහ කියලා මතක තියා මන්ත්‍රය වගේ මතුරවන්න. ඊට පස්සේ ඔබට ඒ අකුරු මතක තියාගන්න ඉතා පහසුයි. එතකොට මේ වෙද්දි මම විශ්වාස කරන ඔබ සියලු දෙනාටම මේ හංගල් ව්‍යංජන හංගල් ටික මතක. හැබැයි මෙතනම හංගල් විතරක් නෙමෙයි. මෙතන තියෙනවා අක්ෂරමේ කල්චා. ඇයි? ව්‍යංජනය සහ ස්වරය ආ කියන ස්වරයත් එක්ක තමයි මේ සියලුම ව්‍යංජන හංගල් ටික ලියලා තියෙන්නේ. එතකොට මේවා හංගල් විදියට නෙමෙයි කියන්නේ. මේවා කියන්නේ අපි කල්ච කියලා. ඒ කියන්නේ අකුරු. එතකොට ආ කියන ස්වර අක්ෂරයත් එක්ක තමයි මේ ව්‍යංජන ටික මම ලියලා තියෙන්නේ. ඒකට හේතුව තමයි අපිට ව්‍යංජන හංගල් තනිව උච්චාරණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා ආ කියන ස්වරයත් එක්ක උච්චාරණය කරාම මේ ව්‍යංජන හංගල් වල හල් අකුර හල් ස්වභාවේ නැති වෙලා යනවා. එතකොට මේවා ව්‍යංජන හංගල් හල් ස්වරූපයෙන් තමයි තියෙන්නේ. ආ කියන ස්වරය එකතු වුණාම හල් ස්වභාවය නැති වෙලා යනවා. එතකොට මේ හල් ස්වභාවය නැති වුණාට පස්සේ අපිට උච්චාරණය කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි නම් එක සැරයක් මාත් එක්ක උච්චාරණය කරමු. ක න ත ර ම ප ස ං ච ක ත ප හ. එතකොට ව්‍යංජන හංගල් 14ක් තියෙනවා. එතකොට මේ ව්‍යංජන හංගල් 14 තවත් දෙයක් මම ඔබට පැහැදිලි කරා. මේ ව්‍යංජන හංගල් 14න් 4ක් සංයුක්ත, ඒ කියන්නේ 14න් 4ක් මහ ප්‍රාණාක්ෂර විදිහට තමයි තියෙන්නේ. මහ ප්‍රාණාක්ෂර. අනිත් 10 තමයි අල්ප ප්‍රාණාක්ෂර විදිහට තියෙන්නේ. එතකොට මේ කා කියන එක අල්ප ප්‍රාණ, නා කියන එක අල්ප ප්‍රාණ, ත කියන එක අල්ප ප්‍රාණ, ර කියන එක අල්ප ප්‍රාණ, ම කියන එක අල්ප ප්‍රාණ, ප කියන එක අල්ප ප්‍රාණ, ස කියන එක අල්ප ප්‍රාණ,
ං කියන එක අල්ප ප්‍රාණ ච කියන එක අල්ප ප්‍රාණ ඉරවසේ ච ඒක මහා ප්‍රාණක්ෂරයක් එතන මහා ප්‍රාණක්ෂරයක් ච කියන්න එතකොට මෙතන ච අල්ප ප්‍රාණ මේ ච මහා ප්‍රාණ ඉරවසේ මෙතන ක අල්ප ප්‍රාණ මෙතන ක මහා ප්‍රාණ මෙතන ත අල්ප ප්‍රාණ මෙතන ත මහා ප්‍රාණ මෙතන ප මෙතන ප අල්ප ප්‍රාණ මෙතන ප මහා ප්‍රාණ එතකොට මෙන්න මේ අක්ෂර හතරම මහා ප්‍රාණ ච ක ත ප එතකොට මේ මහා ප්‍රාණ අක්ෂර වලට අල්ප ප්‍රාණ අක්ෂර හතරකුත් තියෙනවා එතකොට ඒක ඔබ හොඳට මතක තියාගන්න ඕනේ ඊට පස්සේ අවසාන අක්ෂරය හ කියන අක්ෂරය එහෙනම් මහා ප්‍රාණ අක්ෂර මොනවද ච ක ත ප කියන අක්ෂර මහා ප්‍රාණ අක්ෂර මහා ප්‍රාණ අක්ෂර එන කීයද හතරක් තියෙනවා එතකොට ඔබ හොඳට මතක තියාගන්න මහා ප්‍රාණ අක්ෂර වලට අල්ප ප්‍රාණ අක්ෂරත් හතරක් තියෙනවා එතකොට අල්ප ප්‍රාණ අක්ෂර 10යි මහා ප්‍රාණ අක්ෂර 4යි එකතු වෙලා තමයි ව්‍යංජන අක්ෂර මූලික ව්‍යංජන අක්ෂර 14 සමන්විත වෙන්නේ එහෙමනම් ඇත්ත වශයෙන්ම ගත්තොත් අපිට ව්‍යංජන මූලික ව්‍යංජන අක්ෂර 10යි තියෙන්නේ එතකොට මේ 10ෙන් හතරක් සාමාන්‍ය විදිහට උච්චාරණය කරනවා තවත් හතරක් ගැඹුරු විදිහට උච්චාරණය වෙනවා එතකොට ඒ ඒ ගැඹුරු විදිහට උච්චාරණය වෙන අක්ෂර හතරත් එක තමයි අක්ෂර 14ක් බවට පත් වෙලා තියෙන්නේ එතකොට ඒකේ ලියන ස්වභාවයේත් යම් කිසියම් සමානකමක් තියෙනවා මෙතන ක මේ විදිහට මෙතන ක මේ විදිහට මැදින් ඉරි කෑල්ලක් තියෙනවා මෙතන ත මේ විදිහට තියෙන්නේ මෙතන ත මැදින් මෙතන ඉරක් ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ මෙතන ප මේ විදිහට තියෙන්නේ හැබැයි මෙතන ප මේ පැත්තෙන් ගිහිපු ඉරි කෑලි දෙක උඩිනු යටිනු ගිහිපු ඉරි කෑලි දෙක දිගට ගිහිල්ලා තියෙනවා එතකොට මේ වෙනස්කම් ටික එතකොට මෙතන ච කියන අක්ෂරය මෙතන ච කියන අක්ෂරය ඒකමයි හැබැයි මෙතන පොඩි උඩට ගිහිල්ලා තියෙනවා එහෙම නැත්නම් මේ පැත්තට පොඩි ඉරි කෑල්ලක් ගිහිල්ලා තියෙනවා එතකොට අක්ෂර ලියන ආකාරයේත් කිසියම් සමානකමක් තියෙනවා එතකොට ඒකේ ඒකෙන් ඔබට පැහැදිලි වෙන එහෙනම් සාමාන්‍ය අල්ප ප්‍රාණ අක්ෂර සාමාන්‍ය විදිහට උච්චාරණය කරන අතර මහා ප්‍රාණ අක්ෂර ටිකක් ගැඹුරින් උච්චාරණය කරන්න ඕන කියන එක ඔබට පැහැදිලි වෙනවා. හොඳයි එහෙනම් අපි දැන් බලමු මේ ස්වර හංගල් සහ ව්‍යංජන හංගල් එකතු කරලා අක්ෂර නිර්මාණය කරන ආකාරය පිළිබඳව දැන් අපි හොයලා බලමු. කොරියන් අක්ෂර නිර්මාණය කිරීම එහෙම නැත්නම් කොරියන් අක්ෂර හඳුන්වනවා අපි කල්චා කියලා. කල්චා එතන එහෙනම් ලියාගන්න මාතෘකාව කොරියන් අක්ෂර නිර්මාණය කිරීම කොරියානු භාෂාවේ අක්ෂර නිර්මාණය කිරීම කොරියානු භාෂාවේ අක්ෂර හඳුන්වන නම තමයි කල්චා කල්චා අක්ෂර වලට හඳුන්වන නම තමයි කල්චා එහෙනම් අපි මුලින් ඉගෙන ගත්තේ මොනවද හෝඩිය විදිහට ඉගෙන ගත්තේ මොනවද ඒවා හන්ගල් හන්ගල් එතකොට හෝඩිය හඳුන්වන්නේ කල්චා කියලා හෝඩිය හඳුන්වන්නේ හංගල් කියලා ඒ උච්චාරණය කරන්න බෑ. ඒව සර හංගල් සහ ව්‍යංජන හංගල් වෙන වෙනම ගත්තම අපිට උච්චාරණය කරන්න බෑ. හැබැයි මම උච්චාරණය කරන්න අවශ්‍ය නිසා ඔබට කියලා දෙන්න ඕන නිසා මම ව්‍යංජන හංගල් සමග සර හංගල් එකතු කරලා උච්චාරණය කරා. සර හංගල් එක සමග ව්‍යංජන වල න් කියන හංගල් එක එකතු කරලා උච්චාරණය කරා. එතකොට එහෙම උච්චාරණය කරලා ලියන එක අපි හඳුන්වන්නේ කල්චා විදියටම තමයි. එතකොට ඔබ දැන් හංගල් කියන්නේ මොකද්ද කියන එකත් කල්චා කියන්නේ මොකද්ද කියන එකත් මූලික අවබෝධයක් තියෙනවා. අපි තවදුරටත් ඒක හොයලා බලමු කොහොමද ඒක ලියන්නේ කියලා. බලන්න ස්වර සහ ව්‍යංජන ඇසුරින් අක්ෂර නිර්මාණය කිරීම තමයි අපි කල්චා විදියට හඳුන්වන්නේ. එහෙනම් ලියා ගන්න යටතේ ස්වර සහ ව්‍යංජන හංගල් ඇසුරින් ස්වර සහ ව්‍යංජන හංගල් ඇසුරින් අක්ෂර නිර්මාණය කිරීම අක්ෂර නිර්මාණය කිරීම කල්චා ලෙස හඳුන්වනු ලබයි කල්චා ලෙස හඳුන්වනු ලබයි සර සහ ව්‍යංජන ඇසුරින් අක්ෂර නිර්මාණය කිරීම කල්චා ලෙස හඳුන්වනු ලබයි එතකොට කල්චා කියලා කියන්නේ එහෙනම් සර සහ ව්‍යංජන ඇසුරින් අක්ෂර නිර්මාණය කිරීම සර සහ ව්‍යංජන ඇසුරින් අක්ෂර නිර්මාණය කිරීම තමයි අපි කල්චා විදියට හඳුන්වන්නේ. එතකොට මේ කල්චා ලියනකොට එහෙම නැත්නම් අක්ෂර ලියනකොට නීතියක් තියෙනවා. සිරස් ස්වරවලට වම් පැත්තෙන්
ව්‍යංජනක්ෂර ලිය යුතුයි. එතකොට මේක නීතියක්. සිරස් කියලා කියන්නේ සිරස ඉහළ සිට පහළට මේ පැත්තට මේ විදිහට තියෙන ස්වරාක්ෂර අපි හඳුන්වනවා සිරස්සරාක්ෂර සිරස සිරස්සරාක්ෂර මේ විදිහට ඉහළ සිට පහළට ලියවෙන ස්වරාක්ෂර අපි හඳුන්වනවා සිරස්සරාක්ෂර සිරස්සරාක්ෂර වලට වම් පැත්තෙන් තමයි ව්‍යංජනාක්ෂර ලියවෙන්න ඕනේ. එහෙනම් මෙන්න මේ විදිහට නම් ස්වරාක්ෂරයේ තියෙන්නේ ව්‍යංජනාක්ෂරයේ වම් පැත්තට වෙන්න ලියවෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. එතකොට ඔබ දන්නවා ආ කියන ස්වරය මං උච්චාරණය කරනකොට න් කියන ව්‍යංජනය අපි ලිව්වා. එහෙනම් න් කියන ව්‍යංජනය ඉස්සෙල්ල ලියලා ආ කියන ස්වරය තමයි ඊට පස්සේ අපි ලිව්වේ ආ. එතකොට ඒක ඔබට දැන් සිහිපත් කරගන්න පුළුවන්. එහෙනම් සිරස්සර වලට වම් පැත්තෙන් තමයි ව්‍යංජනාක්ෂරය අපි ලියලා උච්චාරණය කරනු ලබන්නේ. දෙවනි නීතිය තමයි තිරස්. තිරස්සර වලට තිරස්ව මේ විදිහට තිරස්ව පිහිටන ස්වර වලට ඉහලින් තමයි ව්‍යංජනාක්ෂරය ලියනු ලබන්නේ. තිරස්වර වලට ඉහලින් ව්‍යංජනාක්ෂරය ලියනු ලබයි. එතකොට ස්වරය මේ විදිහට තියෙනවා නම් තිරස්ව තියෙන ස්වරය මේ විදිහට තියෙනවා නම් ඊට ඉහලින් තමයි අපි ව්‍යංජනාක්ෂරය ලියන්න ඕනේ. එතකොට මේ විදිහට තමයි ලියවෙන්නේ. එහෙනම් මේක ලියා ගන්න ඔබ මේක ඔබට වැදගත් වෙනවා ඉස්සරහට අක්ෂර ලියනකොට ලියා ගන්න. එහෙනම් අක්ෂර නිර්මාණය කිරීමේදී බලපාන නීති. සිරස්සර වලට වම් පැත්තෙන් ව්‍යංජනාක්ෂර ලිවීම. එතකොට මෙන්න මේ විදිහට ඔබ අඳගත්තනම් මෙහෙම ස්වරය මේ විදිහට ලියනවා ව්‍යංජනය මේ විදිහට ලියනවා. ඒක පළවෙනි නීතිය. දෙවෙනි නීතිය තමයි තිරස්සර වලට ඉහළින් ව්‍යංජන අක්ෂරය ලිවීම. තිරස්සර වලට ඉහළින් ව්‍යංජන අක්ෂරය ලිවීම. එතකොට ස්වරය මේක ව්‍යංජනය මේක. කියන්න පුතේ. සමේ ඉස්තරලේ ඉඳලා පොඩ්ඩක් අය කියන්න පුත. නීති දෙක. ඔව්. මේක පළවෙනි නීතිය තමයි සිරස්තර. සිරස් කියල කියන්නේ ඉහළ සිට පහළට තියෙන ස්වර. ඒ ස්වර වලට වම් පැත්තෙන් තමයි ව්‍යංජන අක්ෂරය ලියන්න ඕන. සිරස්තර වලට වම් පැත්තෙන් ව්‍යංජන අක්ෂරය ලියන්න ඕන මේ විදියට. මේ රවුමක් ගහලා තියෙන ව්‍යංජන අක්ෂරය ලියන තැන මේ ඉහළ සිට පහළට ඉරක් ඇඳලා තියෙන්නේ ස්වරය ලියන තැන. එතකොට සිරස්තර වලට වම් පැත්තෙන් අපි ව්‍යංජන අක්ෂරය ලියනවා. දෙවනි නීතිය තමයි තිරස්සර. තිරස් කියලා කියන්නේ මේ විදියට පිහිටන ස්වරාක්ෂර. තිරස්සර වලට ඉහළින් තමයි ව්‍යංජනාක්ෂරය ලියන්නේ. මේක ස්වරය රතු පාඩින් තියෙන්නේ, මේ කහ පාඩින් තියෙන්නේ ව්‍යංජනාක්ෂරය ලියන තැන. එතකොට මෙන්න මේ නීති දෙක තමයි අදාළ වෙන්නේ කොරියානු අක්ෂර ලිවීමේදී. එතකොට ඒක ඔබ හොඳට සිහිපත් කරගන්න. එතකොට මේක අපහසු වෙන්නේ නැහැ ඔබට. මීට කලින් අපි අක්ෂර ලිව්වා. එතකොට ව්‍යංජන අක්ෂර උච්චාරණය කරනකොට මං ස්වර හංගල් යොදාගත්තා. ඒ වගේම ස්වර හංගල් උච්චාරණය කරන්න න් කියන ව්‍යංජන හංගල් එක යොදාගත්තා. න් කියන ව්‍යංජන හංගල් එක හැම වෙලාවෙම යෙදුනේ මේ විදියට. ඔබට ඒක සිහිපත් කරගන්න ලේසි. එතකොට ඒක නිසා මේක අපි හැඳින්නුවා අ. මේ විදියට තියුණා ඊ කියලා උච්චාරණය කරා. මේ විදියට එක ඉරගොත් එක. මේ විදියට තියුණා අ කියලා අපි උච්චාරණය කරා. එතකොට එහෙනම් ඒ උච්චාරණය කිරීමේ පහසුව සඳහා න් කියන ව්‍යංජනය යොදාගෙන අපි ස්වර ලියනකොට ලිව්වේ මේ විදියට. එතකොට ඒ විදියටම තමයි ඉස්සරහට අක්ෂර ලියනකොටත් එහෙම නැත්නම් උච්චාරණ කිරීමේදී අපි ලියනු ලබන්නේ. එතකොට ඒක ඔබ ට ඉතා පහසුවේ මතක තියාගන්න පුළුවන් අක්ෂර කරනකොට. ඒක නිසා ඒ ගැන ලොකු බියක් ඇති කරගන්න එපා. හොඳයි, එහෙනම් අපි බලමු ඉස්සරහට කොහොමද අක්ෂර ලියන්නේ කියලා. එතකොට කලින් මම ඔබට කිව්වා නීතියක් කොරියානු අකුරු ලියනකොට ඒක නීතිය තමයි ඉහළ සිට පහළටත් වමේ සිට දකුණටත් කියන නීතිය අනුගමනය කරන. එතකොට හංගල් ලියනකොට ගත්තේ නීතිය අක්ෂර ලියනකොටත් ඒ විදියටම වළංගුයි. එතකොට හංගල් ලියනකොට අපි එහෙනම් මම මුලින්ම ඔබට පැහැදිලි කරා ඉහළ සිට පහළටත් වමේ සිට දකුණටත් කියන නීතිය අනුගමනය කළා තමයි අක්ෂර ලියන්න ඕන කියලා. එතකොට ඒක නිසා හංගල් ලියනකොට ගත්තේ ඒ නීතියම තමයි අක්ෂර ලියනකොටත් අපි ක්‍රියාත්මක කරන්න. ඒක ඔබ හොඳට සිහිපත් කරගන්න ඕන. හොඳයි, එහෙනම් බලන්න මුලින්ම තියෙන්නේ කියෝ. මේ අක්ෂරය කියෝ කියලා කියනවා. එතකොට මේක ඔබ නම දැන් දන්නවා. එතකොට මේ කියෝ කියන අක්ෂරයට ආ කියන ස්වරය අපිට මෙන්න මේ විදියට එකතු කරලා ලියන්න පුළුවන්. එතකොට මේක අපිට උච්චාරණය කරන්න පුළුවන් කා කියලා. කා. එතකොට ක කියලා කියන්නත් පුළුවන්, කා කියලා කියන්න පුළුවන්. දැන් මේක සිංහල භාෂාවේ ගත්තොත් සිංහල භාෂාවේ
ස්වර දෙකක් යොදා ගන්නවා අපි. එතකොට සිංහල භාෂාවේ අක්ෂර 60ක් තියෙනවා. එතකොට සිංහල භාෂාවේ අක්ෂර ප්‍රමාණය වැඩි. ඒ වගේම ස්වර අක්ෂරත් ගොඩක් තියෙනවා. එතකොට කොරියානු භාෂාවේ ස්වර අක්ෂර මූලික ස්වර අක්ෂර තියෙන්නේ 10යි. එතකොට සිංහල භාෂාවේ ස්වර අක්ෂර ගොඩක් තියෙනවා. එතකොට ආ කියලා අක්ෂර දෙකක් තියෙනවා. එතකොට මේ අක්ෂර දෙකෙන් එහෙනම් සිංහල භාෂාවේ හඬවල් විවිධ ස්වරූපයෙන් ගොඩනගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි කොරියන් භාෂාවේ ඒක සීමා වෙලා තියෙනවා. එතකොට මේ හංගලෙක උච්චාරණය කරන අවස්ථා දෙකක් අපිට තියෙනවා. එතකොට අ කියන ආ කියන එකෙන් උච්චාරණය කරන්න පුළුවන්. ආ කියලා ටිකක් ඇදලා කියන අර පාපිල්ලකුත් එක්ක තියෙන එකෙන් උච්චාරණය කරන්න පුළුවන්. එතකොට මේ නමුත් කොරියානු භාෂාවේ දෙකටම තියෙන සිංහල භාෂාවේ අක්ෂර දෙකක් තිබුණත් ස්වර අක්ෂර දෙකක් තිබුණත් කොරියානු භාෂාවේ එක ස්වරයයි ඒ ශබ්දය සඳහා තියෙන්නේ. එතකොට ඒ ශබ්දය තමයි ආ කියන ස්වරය. ආ කියන ස්වරය. එතකොට මේක ක කියලා ලිව්වත් හරි කා කියලා ලිව්වත් හරි උච්චාරණ දෙකම නිවරදි. ඒක ඔබ මතක තියාගන්න. එහෙනම් අපි මුලින් ලියවෙන්නේ ව්‍යංජන හංගල් එක, ඊට පස්සේ තමයි ස්වර හංගල් එක ලියන්නේ. මේක සිරස්ව පිහිටපු සිරස්ව පිහිටපු ස්වර අක්ෂරය. එහෙනම් සිරස්ව පිහිටන ස්වර අක්ෂර වලට වම් පැත්තෙන් තමයි ව්‍යංජන අක්ෂරය ලියන්න ඕන. සිරස්ව පිහිටන ස්වර අක්ෂර වලට වම් පැත්තෙන් ව්‍යංජන අක්ෂරය ලියන්න ඕන. ඒ වගේම තිරස්ව පිහිටන ස්වර අක්ෂර වලට ඉහළින් ව්‍යංජන අක්ෂරය ලියන්න ඕන. ඒක තමයි නීති දෙක. ඒක මතක තියා ගන්න ඕන. හොඳ, එහෙනම් ඔබ මේක ලියා ගන්න. පළවෙනි අක්ෂරය ක, එහෙම නැත්නම් කා කියලා අපිට කියන්න පුළුවන්. කා. හොඳ, එහෙනම් බලන්න උච්චාරණය වෙන විදිය. කා. කා. කා කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. කා. නැවතත් බලන්න. කා. හොඳයි, ඔබත් උච්චාරණය කරන්න මේ හඬත් එක්ක. ඊට පස්සේ ඔබත් උච්චාරණය කරන්න. කා. කා. හොඳයි, එතකොට දැන් ඔබ දන්නවා පළවෙනි ව්‍යංජන අක්ෂරය ක, දෙවෙනි ඒ වගේම පළවෙනි ස්වර අක්ෂරය ආ. එතකොට ක ආ එකතු වුණාම තමයි කා කියලා අපි උච්චාරණය කරන්නේ. ක ආ කා. කා කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. එතකොට දැන් මම කියොක්, එහෙම නැත්නම් ක කියන ව්‍යංජනයත් එක්ක ස්වර අක්ෂර 10 එකතු කරලා අක්ෂර නිර්මාණය කිරීම තමයි කරගෙන යන්නේ. ඒක නිසා මේක හොඳට ඔබ අවබෝධ කරගන්න. මේ රටාවම තමයි සියලුම අක්ෂර වලට ව්‍යංජන අක්ෂර වලට යොදා ගන්න. ඒක නිසා පළවෙනි එක සැරේ මම රටාව කියලා දෙන්නේ. මේ රටාව හොඳට මතක තියාගන්න. එතකොට මේ රටාව භාවිතා කරලා සියලුම ව්‍යංජන හංගල් ස්වර හංගල් සියලුම ස්වර හංගල් එකතු කරලා ඔබට අක්ෂර නිර්මාණය කරන්න පුළුවන්කම ලැබෙනවා. හොන එහෙනම් අපි බලමු යා කියන ස්වරයත් එක්ක අපි කොහොමද ලියලා උච්චාරණය කරන්නේ කියලා බලමු. මුලින්ම ව්‍යංජනය ලියනවා ක කියන ව්‍යංජනය. ඊට පස්සේ යා කියන ස්වරය මොකද්ද? සිරස්ව පිහිටන්නේ. එහෙනම් යා කියන ස්වරය ඊට දකුණු පැත්තෙන් ඉස්සරහින් ලියනවා මේ විදියට. එතකොට මේක අපිට උච්චාරණය කරන්න පුළුවන් ක්‍යා. ක්‍යා. ක්‍යා කියලා උච්චාරණය කරන්න පුළුවන්. බලන්න. ක්‍යා. 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 හොඳයි, ඔබත් උච්චාරණය කරන්න මේක ශබ්දයත් එක්ක. ඊට පස්සේ ඔබට ඒක හුරු වෙන්න පුළුවන්. ක්‍යා. ක්‍යා. හොඳයි, මේක ලියා ගන්න මේ අක්ෂරය. ක්‍යා. ඊට පස්සේ තියෙන්නේ O කියන ස්වරය. එහෙනම් ක කියන ව්‍යංජනය O කියන ස්වරයත් එක්ක එකතු කරලා අපි කොහොමද ලියන්නේ කියලා බලමු. මුලින් එහෙනම් O කියන ස්වරයක් තියෙන්නේ සිරස්ව පිහිටලා තියෙන්නේ. සිරස්ව පිහිටලා තියෙන්නේ. එතකොට එහෙනම් අපි වම් පැත්තට වෙන තමයි ව්‍යංජන හංගල් එක ලියන්න ඕන. බලන්න එහෙනම් මෙන්න මේ විදිහට මම මුලින් ලියන ව්‍යංජන හංගල් එක. ඊට පස්සේ ඒකට ඉස්සර දකුණු පැත්තෙන් ලියනවා O කියන ස්වර හංගල් එක මේ විදිහට. එතකොට අපිට මේක උච්චාරණය කරන්න පුළුවන් ක ඕ
කෝ කියල උච්චාරණය කරන්න පුළුවන්. ක ඕ කෝ කෝ කියලා උච්චාරණය කරන්න පුළුවන්. බලන්න කෝ 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 හොඳයි, ඔබත් උච්චාරණය කරන්න කෝ 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 කියලා උච්චාරණය කරන්න පුළුවන්. හොඳයි, එහෙනම් අපි බලමු ඊළඟ ස්වරාක්ෂරය වෙන්නේ යෝ කියන ස්වරාක්ෂරය. යෝ, එහෙනම් යෝ කියන ස්වරාක්ෂරයක් තියෙන්නේ කොහොමද? සිරස්ව තියෙන. එහෙනම් ඊට වම් පැත්තෙන් තමයි ව්‍යංජන හංගල් එක ලියන්න ඕන. එහෙනම් ක කියන ව්‍යංජන හංගල් එක මුලින් ලියනවා මේ විදියට. ඊට පස්සේ ඒකට දකුණු පැත්තෙන් ලියනවා යෝ කියන සරහංගල් එක. එතකොට අපිට මේක උච්චාරණය කරන්න පුළුවන් ක්‍යෝ. ක්‍යෝ කියලා උච්චාරණය කරන්න පුළුවන්. බලන්න ක්‍යෝ 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 කියලා උච්චාරණය කරන්න පුළුවන්. ක්‍යෝ 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 ලියාගන්න මේ හංගල් එක, මේ අක්ෂරය, මේ අක්ෂරය ලියාගන්න. ක්‍යෝ ක්‍යෝ කියන කල්චා, ක්‍යෝ කියන කල්ච එක. ක්‍යෝ හොඳයි, ඔබත් උච්චාරණය කරන්න මේ ශබ්දය ඇහුන පස්සේ ඔබත් උච්චාරණය කරන්න. ක්‍යෝ 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 හොඳයි, එතකොට මේක අපි උච්චාරණය කරන්න පුළුවන් ක යෝ ක්‍යෝ. ක යෝ ක්‍යෝ. එතකොට මේ අක්ෂර හතරම කොහොමද තියෙන්නේ? සිරස්ස තමයි පිහිටන්නේ. සිරස්ස කියන්නේ ඉහළ සිට පහළට තමයි මේ ස්වරාක්ෂර පිහිටන්නේ. ස්වරාක්ෂර හතරම ආ යා ඕයෝ. ඕයෝ කියන ස්වරාක්ෂර හතරම, ආ යා ඕයෝ කියන ස්වරාක්ෂර හතරම පිහිටන්නේ සිරස්ස. සිරස්ස පිහිටන ස්වරාක්ෂර වලට වම් පැත්තෙන් තමයි ව්‍යංජන අක්ෂරය ලියන්නේ. සිරස්ස පිහිටන ස්වරාක්ෂර වලට වම් පැත්තෙන් තමයි ව්‍යංජන අක්ෂරය ලියන්න ඕන. දැන් බලමු තිරස්ව පිහිටන ස්වරාක්ෂර තියෙන්නේ. දැන් ආ යා ඕ යෝ ඒව තිරස්ව. ආපහු තියෙන ඕ කියන එක තිරස්ව පිහිටන වකුරක්. බලන්න, එහෙනම් තිරස්ව පිහිටන ස්වරවලට ඉහලින් තමයි ව්‍යංජන අක්ෂරය ලියන්න ඕන. එහෙනම් ඒකේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? අක්ෂරයක ප්‍රමාණය විශාල වෙන්න බෑ, කුඩා වෙන්න බෑ. හැම අක්ෂරයක්ම සමාන ඉඩ ප්‍රමාණයක් තමයි ගන්න ඕන. එහෙම ගත්තොත් තමයි අකුරු ලස්සන වෙන්නේ. එතකොට ඔබ ඉගෙන ගන්න ඕන හරි ලස්සනට පිළිවෙලට වැඩ කරන්න. එහෙනම් අක්ෂරය විශාල වෙන එක වළක්වන්න මොකද කරන්නේ? ක කියන කියෝ කියන ව්‍යංජන හංගල් එක කුඩා කරලා ලියනෝ යටින් සරයට ඉඩ තියලා. බලන්න මෙන්න මේ විදියට. කියෝ කියන ව්‍යංජන හංගල් එක ওই විදියට යටින් සරය ලියන්න ඉඩ තියලා තමයි ලියන්න ඕන. එතකොට සරාක්ෂරයේ ඉඩ නැතුව ලිව්වොත් මොකද වෙන්නේ? තවත් පල්ලෙහාට යනවා. එතකොට ඔයා ලියන අකුරු කැත වෙනවා. එහෙනම් මේක ව්‍යංජන හංගල් එකට පහලින් සොරයක් ලියන්න ඕන නම් ඒ සරේ ප්‍රමාණයට අපි ඉඩ ප්‍රමාණය තියාගෙන තමයි ව්‍යංජන හංගල් එක ලියන්න ඕන. දැන් අපි ඕ කියන සොරේ අපිට මේ විදියට ලියන්න පුළුවන්. එතකොට ඒක උච්චාරණය කරන්න පුළුවන් ක ඕ කෝ. ක ඕ කෝ කෝ කියලා උච්චාරණය කරන්න පුළුවන්. බලන්න උච්චාරණය වෙන විදිය කූ කෝ කූ කූ කූ. හොඳයි, ඔබ මේක ලියා ගන්න. මේ අක්ෂරය ලියන විදිය රටාව ඉගෙන ගන්න, ඉගෙනගෙන ඊට පස්සේ ඔබත් උච්චාරණය කරන්න මේ සමග. මේ අයිත් ඉරි වගේයක් ඇදලා. ඔව් පුතේ, ඉතින් ඉරි අඳින්න එපා. ඔය ළමයි ළඟ ඇති ඒකයි ළමයි තියාගෙන සමහරු ඉගෙන ගන්න. එතකොට ඒ ළමයි තමයි ඉරි අඳින්නේ. මේ අඳින්න දෙන්න එපා, එතකොට කරදරෙන්නේ අනිත් අයට. හොඳයි, එහෙනම් ඔබත් උච්චාරණය කරන්න කූ 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 කෝ කෝ කියලා අපිට
උච්චාරණය කරන්න පුළුවන්. හොඳ එහෙනම් ඊළඟ ස්වරාක්ෂරය වෙන්නේ යෝ කියන ස්වරාක්ෂරය. යෝ යෝ කියන ස්වරාක්ෂරයක් තියෙන්නේ තිරස්ස. එහෙනම් තිරස්ස තියෙන ස්වරාක්ෂර වලට ඉහලින් තමයි ව්‍යංජන හංගල් එක ලියන්න ඕනේ. එහෙනම් අපි බලමු කොහොමද මුලින් වගේම පහළ ලියන ස්වර හංගල් එක ඉඩ තියලා තමයි ව්‍යංජන හංගල් එක ඉහලින් ලියන්න ඕනේ. එහෙනම් මුලින් ලියන්නේ ව්‍යංජන හංගල් එක. ඊට පස්සේ යෝ කියන ස්වර හංගල් එක මේ විදිහට පහළින් ලියනවා. ලියලා උච්චාරණය කරන්න පුළුවන් අපිට ක යෝ ක්‍යෝ ක යෝ ක්‍යෝ ක්‍යෝ කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. බලන්න උච්චාරණය වෙන විදිය ක්‍යෝ 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 ක්‍යෝ. ඔබත් මේ ස්වර හංගල් එක ලියා ගන්න, මේ කල්ච එක ලියා ගන්න. එතකොට මේවා අපි අක්ෂර විදියට හඳුන්වනවා. එතකොට මේ අක්ෂර ලියන විදිය සහ උච්චාරණය කරන විදියත් ඔබ ඉගෙන ගන්න ඕන. එහෙනම් ලියා ගන්න මේ අක්ෂරය ක්‍යෝ. ක්‍යෝ කියලා අපිට මේක උච්චාරණය කරන්න පුළුවන්. කියන පුතේ. සර් ඒක මේ શબ્දයෙන් එන්නේ ක්‍යෝ කියලා නේ සර්? ඔව් ඒ શબ્දේ එනවා. එතකොට ඒකේ දැන් අපි දැන් විශේෂයෙන්ම තනි අකුරක් විදියට શબ્ද ගන්නකොට සමහරට ඔබට වින එක එක විදියට එනවා. හැබැයි මේක වචනකයේ දෙනකොට ඒ වචනේ අනිතුත් අක්ෂරත් එක තමයි શબ્ද එකතු වෙලා උච්චාරණය වෙන්නේ. එතකොට ඒක ඔබේ අඩුපාඩු තියෙනවා නම් ඒව නිවරදි වෙනවා. ඒක නිසා ඒක ලොකුවට හිතන්න එපා. අක්ෂරවලදී ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා. ලොකුවට ප්‍රශ්න තියෙනවා මෙන්න මේක කොහොමද මේක කොහොමද කියලා. හැබැයි ඔබ ඒ වචන උච්චාරණය කරනකොට ඔබගේ අඩුපාඩු ඉබේම නිවරදි වෙලා යනවා. ඒක නිසා ඒක ගැන ලොකුවට හිතන්න එපා. මේ අක්ෂර සාමාන්‍ය උච්චාරණේ ඔබ ඉගෙන ගන්න. එතකොට ඔබට බැරි වෙන්න පුළුවන් කොරියානු හඬ ඒ විදිහට උච්චාරණය කරන්න. එතකොට ඒක ගැන ලොකුවට හිතන්න එපා. බලන්න කියන පුතේ ගයන්නත් එක තියෙනවනේ ක ග කියනකොට දෙකම එකට දෙන්නේ. එතකොට ඔව් මේක පුතේ අක්ෂර තාම අපි උච්චාරණය කරන්නේ. එතකොට අක්ෂර උච්චාරණය කරනකොට ක කියන શબ્දේ තමයි අපි උච්චාරණය කරන්න ඕන. එතකොට ක කියන શબ્දේ වචනයක්ව මුලට යෙදෙනව නම් ක කියන එක යදන්නේ. වචනයක මැදට හරි අගට හරි යෙදෙනව නම් තමයි ග කියන શબ્දේ අපි ගන්නෙ. එතකොට මම ඔබට શબ્ද දෙකක් තියෙන අකුරු වල ඒ શબ્ද දෙකම ඔබට ලියන විදිය පැහැදිලි කරලා තියෙනවා. එතකොට ඒකෙදි පළවෙනි ඉස්සෙල්ල දීපු શબ્දේ තමයි ඔබ හුරු වෙන්න ඕන. ඒක සෑම වචනයකම මුලට තියෙනව නම් ඒ શબ્දේ තමයි උච්චාරණය කරන්නේ. මැදට හරි අගට හරි යෙදෙනව නම් ඔබ ඊට දෙවණියට දීපු શબ્දේ තමයි ඔබ උච්චාරණය කරන්න ඕනේ. ඒක සාමාන්‍ය ගොඩක් දුරට ඒ විදිහට තමයි තියෙන්නේ. සමහර අවස්ථාවලදී පමණක් වෙනස් වෙන අවස්ථා තියෙනවා. ඒතකොට ඒකත් ඔබ මතක තියාගන්න. හොඳයි බලන්න උච්චාරණය වෙන විදිය. Q Q Q Q හොඳයි ඔබත් උච්චාරණය කරන්න මේ හඬ අහලා ඊට පස්සේ ඔබත් උච්චාරණය කරන්න Q Q Q Q Q Q කියලා උච්චාරණය කරන්න පුළුවන්. Q කියලා උච්චාරණය කරන්න පුළුවන්කම තියෙනවා. හොඳයි අපි බලමු ඊළඟ අක්ෂරය. ඊළඟ අක්ෂරය වෙන්නේ ඌ කියන ස්වරාක්ෂරය. ඌ කියන ස්වරාක්ෂරය. එහෙනම් ඕ යෝ කියන ස්වරාක්ෂරත් මොනවද? තිරස්ස තමයි පිහිටුවේ. ඒ වගේම ඌ කියන ස්වරාක්ෂරයත් කොහොමද තියෙන්නේ? තිරස්ස පිහිටලා තියෙන්නේ. එහෙනම් ඌ කියන ස්වරාක්ෂරයත් එහෙනම් අපි පහලින් ලියන්නේ. එහෙනම් ඒ සඳහා ඉහළින් ව්‍යංජන අක්ෂර ව්‍යංජන හංගල් එක ලියන්න ඕන. පහලින් ඉඩ තියලා ස්වර හංගල් එකට ඉඩ තියලා තමයි අපි ව්‍යංජන හංගල් එක ලියන්න ඕන. බලන්න දැන් ව්‍යංජන හංගලේ කලින්ට වඩා උස අඩු කරමං. ඇයි? ඌ කියන සර හංගල් එක ටිකක් ඉඩ ඕනේ. ඒ වගේ ප්‍රමාණයක්ම ඉඩ ඕන. ඒක නිසා මේකේ උස මං තවත් අඩු කරා. තවත් අඩු කළා තමයි ලියන්නේ. එතකොට ඔබත් අක්ෂර ලියනකොට ඒ විදියටම ලියන්න. ඒකට හේතුව තමයි සෑම අක්ෂරයකම දිගපළල සමාන වෙන්න ඕන. දිගපළල සමාන වෙන්න ඕන. ඒක විශාල වෙන්න බෑ. ඒක නිසා ඒ සමාන ප්‍රමාණයට සමාන වර්ග ප්‍රමාණයක් තමයි අක්ෂරයට ගන්න ඕනේ. එතකොට තමයි අක්ෂර ලස්සන වෙන්නේ. ඒක නිසා ඔබ ඒ ක්‍රමය අනුගමනය කරන්න. එතකොට සමහර අක්ෂර මේ සයිස් එකට තියලා සමහර ඒවා පල්ලෙහාට ගියොත් කැටයි ඔබේ අකුරු. එතකොට එහෙම කැතට ලියන්න එපා. පිළිවෙලට ලස්සනට වැඩ කරන්න ඕනේ. ඒක නිසා තමයි මේ විදිහට මම අක්ෂර ලියන තැනින්දල ඔබට ඒක නිවරදි කරන්නේ. එතකොට ඌ කියන ස්වර හංගල් එක පහලින් මේ විදිහට මට ලියන්න පුළුවන්. එතකොට බලන්න මේ හංගල් එක
කලින් හංගල් මේ කල්ච එක කලින් කල්ච සයිස් එකටම ප්‍රමාණයට මම ලියල තියෙන. එතකොට ඒ ප්‍රමාණය සකස් වෙන්නේ කොහොමද? මේ ව්‍යංජන හංගල් එකේ උස ප්‍රමාණය අඩු කරලා තමයි ස්වර හංගල් එකට ඉඩගත්තේ. එතකොට ඒ විදිහට තමයි ඔබත් එහෙනම් අක්ෂර ලියනකොට ඒ අක්ෂරවලට ඉඩ ප්‍රමාණයන් ගැලපෙන විදිහට සකස් කරලා ලියන්න ඕනේ. එතකොට ඒක මේක හැම වෙලාවෙම ක කියන ව්‍යංජන හංගල් එක එකම ප්‍රමාණයට ලියලා මේ ස්වර හංගල් එක ලියන්න ගියොත් ඔබට අක්ෂරේ තවත් පල්ලෙහාට විශාල වෙලා යනවා. එතකොට එහෙම වෙන්නේ නැති වෙන්න සමාන උස ප්‍රමාණයකොත් සමාන දිග ප්‍රමාණයකොත් තියාගෙන තමයි සෑම අක්ෂරයක්ම ඔබ නිර්මාණය කරන්න ඕන. හොඳයි, එතකොට මේ අක්ෂරය අපිට උච්චාරණය කරන්න පුළුවන් ක උ කු ක උ කු කු කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. එතකොට සිංහල අක්ෂරවලත් මේක තමයි තියෙන්නේ පුතේ. සිංහල අක්ෂරවලත් ක ඌ කියන ඌ කියන එක දන්න ඕනේ. ඌ ඌ ක හැබැයි ක කියන එක නෙමෙයි. සිංහල අක්ෂරවලත් හල් ලකුර තමයි තියෙන්නේ. හල් ලකුරු විදිහට තමයි ව්‍යංජන අක්ෂර තියෙන්නේ. එතකොට හල් ලකුරක් තියෙන අල් කයන්න විදිහට තමයි ව්‍යංජන මේ සිංහල භාෂාවේ තියෙන්නේ. එතකොට ඒකේ හල් ස්වභාවය නැති කළා ඌ කියන එක එකතු වුණාට පස්සේ සිංහල භාෂා විස්තරයක් තියෙන ඌ කියන එක එකතු වුණාට පස්සේ කූ කියන අක්ෂරය නිර්මාණය වෙනවා. එතකොට මේ අක්ෂරය අපි ඉස්පිලි පාපිලි වලින් තමයි තියෙන්නේ. එතකොට මේවට කියනවා පිල්ලං කියලා සිංහල භාෂාවේ. පිල්ලං ගොඩක් තියෙනවා. ඉස්පිල්ල තියෙනවා, දීර්ඝ ඉස්පිල්ල තියෙනවා, ඇලපිල්ල තියෙනවා, දීර්ඝ ඇලපිල්ල තියෙනවා, පාපිල්ල තියෙනවා, දීර්ඝ පාපිල්ල තියෙනවා, හල් ලකුර තියෙනවා. එතකොට ඒ වගේ ගොඩාක් තියෙනවා සිංහල භාෂාවේ. එතකොට ගයනු කිත්ත ඒ වගේ අක්ෂර නිර්මාණ වෙලා තියෙන්නේ කොහොමද එහෙනම්? මේ ව්‍යංජන අකුර වලට සර අක්ෂර එකතු වුනාම තමයි අක්ෂර නිර්මාණය වෙන්නේ. එහෙනම් සමානකමක් තියෙනවා සිංහල භාෂාවේ කොරියානු භාෂාවේ. එතකොට සිංහල භාෂාවෙත් සර එකතු වෙලා තමයි මේ පිල්ලං සකස් වෙලා තියෙන්නේ. එතකොට සිංහල භාෂාවේ නම් ව්‍යංජන අක්ෂර වලට ස්වර අක්ෂර එකතු වුණාට පස්සේ පිල්ලම් වලින් තමයි අක්ෂර නිර්මාණය කරන්නේ. හැබැයි කොරියානු භාෂාව ඊට වඩා පොඩ්ඩක් වෙනස්. හැබැයි කොරියානු භාෂාවේ ස්වර හංගල් එක ඒ විදිහට දකින්න පුළුවන්. ව්‍යංජන හංගල් එකත් ඒ විදිහටම තියෙනවා. එතකොට ඒකේ ශබ්ද දෙක එකතු වෙලා තනි අක්ෂරයක් විදිහට උච්චාරණය වෙනවා. හැබැයි සිංහල භාෂාවේ ස්වරය අපිට පේනවද? ඌ කියන ස්වරය පේන්නේ නැහැ. හැබැයි ව්‍යංජන අක්ෂරය පේන්න තියෙනවා, සර අක්ෂරය පේන්න නෑ. සර අක්ෂරය සොරය අපි අඳුරගන්නේ මේ පිල්ලං වලින් තමයි අඳුරගන්නේ. ඒක තමයි සිංහල භාෂාවේ කොරියන් භාෂාවේ තියෙන විශේෂත්වය. එතකොට සිංහල භාෂාවෙත් එහෙනම් ඔබට පැහැදිලි වෙනවා ඇති පිල්ලං වලින් අපි සර ලියනු ලබනවා. පිල්ලං වලින් තමයි සර ලියනු ලබන්නේ. හොඳයි, එහෙනම් මේ අක්ෂරය අපි උච්චාරණය කරනවා ක ඌ කු ක ඌ කු කු කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. බලන්න ශබ්ද කරන විදිය. කු 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 කියලා උච්චාරණය කරන්න පුළුවන්. හොඳයි, එහෙනම් ඔබත් උච්චාරණය කරන්න මේ සමග කු 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 කියලා උච්චාරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ඇහෙන්නේ නැහැ. මොකද පුතේ? ඒක ඇහෙන්නේ නැහැ හරියට. අඩුන්නේ. ඔව්. හරි. ඒක උච්චාරණය කරන්නේ කු කියලා. මං ආපහු ඔබට ඒක ආන්න සලස්සන්නම්. එතකොට ඔබට නැවතත් ඒක බලා ගන්න පුළුවන් කොහොමද උච්චාරණය වෙන්නේ කියලා. හොඳයි බලන්න. කු 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 කියලා තමයි උච්චාරණය කරන්නේ. කු ක උ ක උ කු කු කියලා තමයි උච්චාරණය වෙන්නේ. නැවතත් බලන්න, ඔබත් උච්චාරණය කරන්න ශබ්දය අහලා. කු 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 කියලා තමයි උච්චාරණය කරන්නේ. හොඳයි, නම් අපි බලමු ඊළඟ ස්වර හංගල් එක වෙන්නේ යු කියන ස්වර හංගල් එක. යු යු කියන සරහංගල් එකක් තියෙන්නේ කොහොමද? තිරස්ව පිහිටන්නේ.
තිරස්ව පීඨන ස්වර හංගල් වලට ඉහලින් තමයි ව්‍යංජන හංගල් ලියන්න ඕන. එහෙනම් මේ විදිහටම අපි කුඩා කරලා ලියනවා ව්‍යංජන ක කියන කියොක් කියන ව්‍යංජන හංගල් එක කුඩා කරලා ලියනවා මුලින්ම. එහෙනම් මෙන්න මේ විදිහට මම හංගල් එක ලියන්න පුළුවන් ව්‍යංජන හංගල් එක. ඊට පහලින් ලියනවා යු කියන ස්වර හංගල් එක මේ විදිහට. එතකොට මෙන්න මේ හංගල් එක එනම් අපිට මේ හංගල් දෙක එකතු වුනාම තනි අක්ෂරයක් වෙනවා. ඒක කල්චයක් කියලා අපි උච්චාරණය කරනවා. එතකොට මේක ක යු කියු ක යු කියු ක යු කියු කියු කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. බලන්න කියු 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 කියලා උච්චාරණය කරන්න පුළුවන්. එහෙනම් ඔබට පැහැදිලි වෙනවා ඇති ව්‍යංජන හංගල් එකෙත් ස්වර හංගල් එකෙත් ශබ්ද දෙකම මේ තනි අක්ෂරය තුල තියෙනවා. කල්ච එක තුල තියෙනවා. ස්වර හංගල් එකෙත් ව්‍යංජන හංගල් එකෙත් ශබ්ද දෙකම මේ තනි කල්ච එක තනි අක්ෂරය තුල උච්චාරණය වෙන්න ඕනේ. ඒක ඔබ හොඳට මතක තියාගන්න. එතකොට ඔබට හරි පහසුයි. ඔබ ව්‍යංජන හංගල් උච්චාරණය කරන්න ඔබ ඉගෙන ගත්තා. ඒ වගේම ස්වර හංගල් ඔබ උච්චාරණය කරන්න ඉගෙන ගත්තා. එහෙනම් ව්‍යංජන හංගල් සහ ස්වර හංගල් දෙක එකතු වුනාම ඒ ශබ්ද දෙකම එකතු කරලා ඔබට දැන් උච්චාරණය කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මේක අපි උච්චාරණය කරන්න පුළුවන් ක යු කියු කියු කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. බලන්න උච්චාරණය වෙන විදිය කියු කියු කියු. හොඳයි, ඔබත් උච්චාරණය කරලා බලන්න. මේක උච්චාරණය වුණාට පස්සේ මම ඔබට අහන්න සලස්වනවා. එතකොට ඒක අහලා නැවත ඔබත් උච්චාරණය කරන්න. කියු 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 කියලා උච්චාරණය කරන්න පුළුවන්. එතකොට මේ හංගල් දෙකේම ශබ්ද එකතු කරලා තමයි අපි උච්චාරණය කරන්නේ ක යු කියු කියු කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. හොඳ, එහෙනම් අපි බලමු ඊළඟ හංගල් එක. එතකොට ඊළඟ කල්ච එක අක්ෂරය. එතකොට ඊළඟ ස්වර හංගල් එක වෙන්නේ අ කියන ස්වර හංගල. අ කියන ස්වර හංගල් එකක් තියෙන්නේ තිරස්ව තියෙන. එහෙනම් තිරස්ව තියෙන ස්වර හංගල් වලට ඉහළින් තමයි ව්‍යංජන හංගල් එක ලියන්නේ. එහෙනම් අ කියන ස්වර හංගල් එකට වැඩි ඉඩ යන්නේ නැහැ. ඒක නිසා ක කියන ව්‍යංජන හංගල් එක එහෙනම් තව ටිකක් පල්ලෙහාට කරලා ලියන්න පුළුවන් අපිට. දිගට වෙන්න ඕන ওই විදියට. ඊට පස්සේ ඊට පහලින් අ කියන ස්වර හංගල් එක ලියනවා. එතකොට මේක අපි උච්චාරණය කරන්න පුළුවන් ක අ ක ක අ ක ක කියන එක. එතකොට මම මේ යටින් ඉරක් ඇඳලා තියෙන එක ශබ්ද දිගට ඇදෙන්නේ නැහැ. එකතන නවත්තන්න ඕන ක ක කියලා නවත්තන්න ඕන. ඒකයි මම යටින් ඉරක් ඇඳලා තියෙන. ඔබත් එහෙනම් ඒ විදිහට ඉරක් අඳින බලන්න ශබ්ද වෙන විදිය ක ක ක ක ක ක ක කියලා උච්චාරණය කරන්න පුළුවන්. ක නෙමෙයි. එතකොට ක නෙමෙයි. මෙතකොට මේක අපිට මුලින් ලියපු අක්ෂරය ක ක ආ ක ඒ විදිහට උච්චාරණය කරන්න පුළුවන්. එතකොට මේක පාපිල්ලක් ඇලපිල්ලක් දාලා ලියන්න පුළුවන්. ඇලපිල්ල නොදා ලිව්වත් අපි ක අ ක කියන්නත් පුළුවන්, ක කියන්න පුළුවන්. හැබැයි මෙතන ක ක. එහෙනම් මෙතන තියෙන්නේ මොකද්ද? අ කියන ශබ්දෙත් එක්ක එකතු වෙලා තියෙනවා. එතකොට මේ විදිහටම අ කියන ස්වරය අපි පහලින් ලියන්න ඕන සිංහල අකුරු වලත්. ඒක ශබ්ද ටිකක් වෙනස්. ඒකයි මම මේ පහලින් ඉරක් ඇඳලා තියෙන. එතකොට ඔබත් ඒ විදිහට පහලින් ඉරක් ඇඳලා ලියා ගන්න. එතකොට ඔබට ඒ ශබ්දය අඳුර ගන්න පහසු වෙනවා. මුලදී ඒක අඳුර ගන්න. ඊට පස්සේ ඔබට සිංහල අකුරු ඔබ ලියන්නේ නැහැ. ඊට පස්සේ ඔබ කොරියෙන් විතරයි ලියන්නේ. කොරියෙන් විතරක් ලියලා උච්චාරණය කරනවා. ඒක නිසා ඔබ ඒ විදිහට පුරුදු වෙන්න. හොඳ, එහෙනම් අපි අහමු නැවතත් ඒ ශබ්ද ටික. ආලා ඔබත් උච්චාරණය කරන්න. ක ක ක හොඳයි, අවසාන ස්වර හංගල් එක වෙන්නේ ඊ කියන ස්වර හංගල් එක. ඊ. එහෙනම් ඊ කියන ස්වර හංගල් එක තියෙන්නේ ඉහළ සිට පහළට සිරස්ව පීඩන්නේ. එහෙනම් සිරස්ව පීඩන ස්වර හංගල් වලට වම් පැත්තෙන් තමයි ව්‍යංජන හංගල් ලියන්න ඕනේ. එහෙනම් අපි මුලින්ම ලියනවා ව්‍යංජන හංගල්. එහෙනම් සුපුරුදු ලෙස උඩ ඉඳලා පල්ලෙහාට දිගටම ලියන්න පුළුවන් ලොකුවට.
එතකොට ඊට දකුණු පැත්තෙන් තමයි සොර හංගල් එකට ඉඩ තියන්න ඕනේ. එහෙනම් සොර හංගල් එක ඉහළ සිට පහළට රේඛාවක් විතරයි තියෙන්නේ. එතකොට මේක ක ඊ කි ක ඊ කි කි කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. එතකොට ව්‍යඤ්ජන හංගල් එකෙත් සර හංගල් එකෙත් යන හංගල් දෙකේම ශබ්ද එකතු වෙලා තමයි උච්චාරණය කරන්නේ. මේක ක ශබ්දේ තියෙනවා, මේක ඊ ශබ්දේ තියෙනවා. අපිට උච්චාරණය කරන්න පුළුවන් කි කියලා උච්චාරණය කරන්න පුළුවන්. එතකොට සිංහල අකුරු ගත්තත් එහෙමයි. සිංහල අකුරු වලත් ක වලට ඊ එකතු වුණාම තමයි ඊ කියන්නේ සොරයක්. ඊ මෙහෙම ඊ කියන එක තියෙන ඔයාලට මතක ඇති දෙපැත්තේ ඩොට් දෙක දාන. එතකොට ක වලට ඊ කියන සොරේ සිංහල වල ඊ කියන සර අක්ෂරය එකතු වුණාම තමයි කි කියලා මේ අක්ෂරය නිර්මාණය වෙන්නේ. එතකොට ඒකේ තියෙන මේ මොකද්ද? ඉස්පිල්ල, දීර්ඝ ඉස්පිල්ලක් තියෙන දීර්ඝ ඉස්පිල්ල. එතකොට දීර්ඝ ඉස්පිල්ලකින් තමයි අපි ඊ කියන මේ විදිහට රයන්න වගේ රයන්න ලියලා දෙපැත්තේ ඩොට් දෙක තියෙන ඊ අකුර තියෙන්නේ. එතකොට අන්නේ සොරය තමයි මේ දීර්ඝ ඉස්පිල්ලෙන් කියවෙන්නේ, ලියවෙන්නේ. එතකොට සිංහල භාෂාවේ එහෙනම් සොර අක්ෂර වලට තියෙන්නේ පිල්ලම්. පිල්ලම් වලින් තමයි සොර අක්ෂර අපි අඳුරගන්නේ. හැබැයි ඒක සිංහල භාෂාව සංකීර්ණ වෙලා තියෙන ඒ නිසා. කොරියන් භාෂාව එච්චර සංකීර්ණ නෑ. සරලයි. හේතුව තමයි හංගල් වල තියෙන විදියටම තමයි අක්ෂර නිර්මාණය කිරීම සඳහා සොර යොදා ගන්න. එතකොට සොර වල ස්වභාවය වෙනස් වෙන්නේ නෑ. ඒකේ ප්‍රමාණය කුඩා කරලා තමයි ලියන්නේ. හැබැයි ස්වභාවය ඒකේ පෙනෙන විදිහ අපි වෙනස් කරන්නේ නැහැ. ඒක නිසා ඒක ඔබට ඉතා පහසුවෙන් සිංහල භාෂාවට වඩා ඉතා පහසුවෙන් කොරියානු භාෂාව ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි, එහෙනම් අපි බලමු මේ අක්ෂර තනි වගුවකට අරගෙන කොහොමද අපි ලියලා උච්චාරණය කරන්න කියන එක. එතකොට මේ වගුව ඔබ හරියට ඇඳ ගන්න ඕනේ. ඇඳගෙන ඔබට පළවෙනි වගුව හරියට අඳගන්න. ඊට පස්සේ ඔබ දිගට මෙන්න මේකේ කොරියානු භාෂා ගුරුවරයෙක් කියන පොතේ මම වගුවක් විදියට මේ අක්ෂර ටික දීලා තියෙනවා. එතකොට මේ අක්ෂර ටික ඔබ ඒ විදියට ඔබට ලියලා උච්චාරණය කරන්න පුළුවන්. එතකොට මම ඔබට ලං කරලා සමීප දර්ශනයක් විදියට පෙන්නනවා. එතකොට මේ විදියට තමයි ඔබ අක්ෂර ටික කල්චර් ටික ලියන්න ඕන. ලියලා වගුව සකස් කරගන්න ඕන. මුලින් ඔබේ පහසුව සඳහා මම තනි කොටසක්, ඒ කියන්නේ ක කියන ව්‍යඤ්ජන හංගල් එකත් සර හංගල් 10ක් එකතු කරලා තනි වගුවක් විදියට සකස් කරනවා. එතකොට ඒ වගුව ඒ ව්‍යඤ්ජන හංගල් එකත් සර හංගල් 10ක් එකතු කරලා හදන වගුව ඔබ මුලින් අඳගන්න. ඊට පස්සේ ඔබට මේ වගේ ආපහු මේ වගේ වගුවක් අඳගන්න. සම්පූර්ණ සර 10 සහ ව්‍යඤ්ජන අක්ෂර 14 එකතු කරලා මේ වගේ වගුවකට ඔබ සකස් කරගත්තොත් ඔබට ඉතා පහසුවෙන් මේක මතක තියාගන්න පුළුවන්කම තියෙනවා. හොඳ, එහෙනම් අපි බලමු මේ සකස් කරපු වගුව. ඒ වගේ හොඳයි, මේක අපි උච්චාරණය කරන්නේ නැහැ. ඉස්සෙල්ලා උච්චාරණය කරලා ඉඳිමු. ඊට පස්සේ අපි ඒක බලමු. කී 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 කියලා උච්චාරණය කරනවා. ක ඊ කී බලන්න. කී 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 කියලා උච්චාරණය කරන්න පුළුවන්. හොඳ, එහෙනම් ඔබත් උච්චාරණය කරන්න මේ හඬ ඇහුනට පස්සේ කී 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 කියලා උච්චාරණය කරන්න පුළුවන් අපිට. කී කියලා උච්චාරණය කරන්න පුළුවන්. හොඳ, එහෙනම් අපි බලමු දැන් මේ වගුවට අරගෙන මේ කියොක් කියන ව්‍යඤ්ජන හංගල් එකත් ස්වර හංගල් 10ක් එක්ක එකතු කරලා අපි අක්ෂර නිර්මාණය කරමු. දැන් මුලින් ඉඳලා නිර්මාණය කරපු අක්ෂර තනි කොලයකට, තනි වගුවකට අරගෙන ලියලා උච්චාරණය කරන විදිය තමයි මම ඔබට පෙන්වන්නේ. එතකොට මේ විදියට දැන් මම එකින් එකට අරගෙන පෙන්වපු එක ඉදිරියට පෙන්වන්නේ මේ වගුවට තමයි පෙන්වන්නේ. එතකොට පළවෙනි වගුව ඔබ එක සැරයක් ලියා ගන්න. ඊට පස්සේ සම්පූර්ණ අක්ෂර දාලා ඔබ මේ විදියට වගුව සම්පූර්ණ කර ගන්න ඕනේ. එතකොට තමයි ඔබට වඩා පැහැදිලි වෙන්නේ. හොඳයි, එහෙනම් අපි මුලින් මේ විදියට ලියනවා. ස්වර ටික ඔබට මතකයි දැන්. ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ අ ඊ කියලා ස්වර හංගල් 10ම තියෙනවා. ඊට පස්සේ කියොක් කියන පළවෙනි ව්‍යඤ්ජන හංගල් එක අපිට මේ විදියට ලියන්න පුළුවන්. කියොක් පළවෙනි ව්‍යඤ්ජන හංගල් එක. එතකොට බලන්න දැන් මම මේ හංගල් එකතු කරලා තමයි අක්ෂර නිර්මාණය කරන්නේ. මේ පැත්තට තියෙනවා ස්වර හංගල්.
මේ පැත්තට තියෙන්නේ පහලට ලියනවා ව්‍යංජන හංගල්. ස්වර හංගල් ව්‍යංජන හංගල් මේ පැත්තට ලියනවා. ඊට පස්සේ මේ ව්‍යංජන හංගල් එකයි මෙතන ස්වර හංගල් එකයි එකතු කරලා අපිට අක්ෂර නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් මේ ආ කියන ස්වර හංගල් එකත් එක්ක ව්‍යංජනයේ කියොක් කියන ක කියන ව්‍යංජන හංගල් එක එකතු වුනාම අපිට ක ආ කා ක යා ක්‍යා. බලන්න ඔබත් උච්චාරණය කරන්න මාත් එක්ක මම මේක නිරූපණය කරනවා. එතකොට මේ නිරූපණයත් එක්ක ඔබත් උච්චාරණය කරන්න මුලින්ම අපිට ක ආ කා කා කියලා උච්චාරණය කරන්න පුළුවන්. ක යා ක්‍යා ක්‍යා කියලා උච්චාරණය කරන්න පුළුවන්. ක්‍යා ක ඕ කෝ කෝ කියලා උච්චාරණය කරන්න පුළුවන්. ක යෝ ක්‍යෝ ක ඕ කෝ ක යෝ ක්‍යෝ ක උ කු ක යු ක්‍යු ක අ ක ක ඊ කි. හොඳයි, එහෙනම් ඔබට පැහැදිලි වෙන්නේ නැති. එහෙනම් සෑම වෙලාවකම කල්ච නිර්මාණය කරනකොට, එහෙම නැත්නම් අක්ෂර නිර්මාණය කරනකොට ස්වර හංගල් වලත් ව්‍යංජන හංගල් වලත් ශබ්ද දෙකම එකතු වෙලා තනි ශබ්දයක් විදියට උච්චාරණය කරනවා. තනි අකුරක් විදියට ලියලා තනි ශබ්දයක් විදියට තමයි උච්චාරණය කරන්න ඕන. මුලින් උච්චාරණය කරන්න අපි ව්‍යංජන හංගල් එක, ඊට පස්සේ තමයි අපි ස්වර හංගල් එක උච්චාරණය කරන්නේ. එහෙනම් මුලින් ලියවෙන්නේ ව්‍යංජන හංගල් එක, පස්සේ තමයි ස්වර හංගල් එක ලියන්න ඕන. බලන්න, මුලින් ලියලා තියෙන්නේ ව්‍යංජන හංගල් එක, ඊට පස්සේ තමයි ස්වර හංගල් එක. ව්‍යංජන හංගල් එක ස්වර හංගල්, ව්‍යංජන හංගල් එක ස්වර හංගල් එක, 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 ව්‍යංජන හංගල් එක ස්වර හංගල් එක. එහෙනම් සෑම වෙලාවකම ව්‍යංජන හංගල් එක තමයි මුලින් ලියවෙන්නේ, ඊට පස්සේ තමයි ස්වර හංගල් එක ලියවෙන්නේ. ඒ වගේම තමයි ව්‍යංජන හංගල් එක තමයි මුලින් උච්චාරණය කරන්නේ, ඊට පස්සේ තමයි ස්වර හංගල් එක උච්චාරණය කරන්න ඕන. එතකොට ලියන්නෙත් ඒ විදියට, උච්චාරණය කරන්නෙත් ඒ විදියට. බලන්න, කා ක්‍යා කෝ ක්‍යෝ කෝ ක්‍යෝ කු ක්‍යු ක කි. එහෙනම් ව්‍යංජන හංගල් එක මුලින් ලියලා ඊට පස්සේ ස්වර හංගල් එක ලියනවා. ඒ වගේම ව්‍යංජන හංගල් එක මුලින් උච්චාරණය කළා, ඊට පස්සේ ස්වර හංගල් එක උච්චාරණය කරනවා. හැබැයි එකතු කරලා උච්චාරණය කරන්න එකම වෙලාවේ උච්චාරණය වෙන්න ඕන. ශබ්ද දෙකම එකතු වෙලා එකම වෙලාවේ උච්චාරණය වෙන්න ඕන. හැබැයි මුලින් උච්චාරණය පටන් ගන්න අපි ව්‍යංජන හංගල් එක. ඒක ඔබ මතක තියාගන්න. හොඳ, එහෙනම් මේ වගුව ලියා ගන්න. මේ වගුව මේ විදිහට සටහන් කරගන්න. සටහන් කරගෙන අපි ඊළඟ අක්ෂරය නියන් කියන අක්ෂරය, එහෙම නැත්නම් න කියන අක්ෂරයත් එක්ක කොහොමද ස්වර අක්ෂර එකතු කරලා ලියන්නේ කියන එක පිළිබඳ බලමු. එතකොට මේක ලියල ඉවර වෙලා ඔබ එහෙනම් ඒ කොටස ආරම්භ කරන්න. ඒ කොටස ලියන්න. නියන් කියන, එහෙනම් න කියන ව්‍යංජන හංගල් එකත් එක්ක මේ විදිහට වගුව සකස් කරගෙන මේ වගුව සම්පූර්ණ කරන්න. එතකොට ඒ විදිහේ මේ රටාවම තමයි න කියන ව්‍යංජන හංගල් එකත් එක්ක ස්වර හංගල් ටික එකතු වෙලා අක්ෂර නිර්මාණය වෙන්නේ. එතකොට ඒක ඔබට ඉතා පහසුවෙන් කරන්න පුළුවන්. මේ රටාව හරියට මම කියලා දෙන වෙලාවේ අහගෙන හිටියනම් සහ මේක ඔබ අවබෝධ කරගත්තනම් ලියන්න බලන්න.
ඉන්නවද? ඔව් කියන පොතේ. සර් මේකේ මේ ව්‍යංජන ක තියෙනවනේ. ඔව්. ඒක දෙකම කියවෙනව නේද සර්? ඔව් ඒ දෙක මෙහෙමයි. ඇත්තටම පුතේ අපිට කොරියනු ශබ්දය සිංහල අකුරු වලින් නැහැ. එතකොට ඒක නිසා අපිට සිංහල ශබ්දයකට සමාන කරන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒකේ ශබ්දයට සමාන කරන්න උත්සාහ කරන්නේ කයන්නයි ගයන්නයි. ඒ ශබ්ද දෙක තමයි අපිට ආසන්න වශයෙන් සමාන කරන්න පුළුවන්. එතකොට ඒ නමුත් ඒ ශබ්ද දෙකම නෙමේ කොරියානු ශබ්දීට වඩා වෙනස්. එතකොට ඒක නිසා තමයි මං ඔයාට කොරියානු ශබ්දය අහන්න සලස්වන්නේ. එතකොට ඒකෙදි ඔබ මේකේ මේ මං කියන කයන්නයි ගයන්නයි ශබ්ද දෙකම තියෙයි කියලා ඔබ කිසිම වෙලාවක කියන්න යන්න එපා. ඇත්තරම තියෙන්නේ කොරියානු ශබ්ද එකයි. එතකොට අපිට ඒ ශබ්දය සිංහල භාෂාවේ නැති නිසා අපි ගයන්නටයි කයන්නටයි සමාන කරලා තමයි උච්චාරණය කරන්න පුරුදු කරන්නේ. හැබැයි ඔබ කොරියානු අක්ෂර ලියන්න කියවන්න උච්චාරණය කරාට පස්සේ මේවා ලියන්න බෑ. මේවා ලියන්නේ නෑ. ඔබ උච්චාරණය කරන්නේ මේ අක්ෂර. එතකොට මේ අක්ෂර ලියලා උච්චාරණය කරනකොට ඔබ දන්නේම නැතුව කොරියානු භාෂාවේ අකුරු කියවන්න ලියන්න උච්චාරණය කරන්න අහලා තේරුම් ගන්න ඔබට හැකියාව ලැබෙනවා. එතකොට ඒක නිසා මුල් අවස්ථාවේ ඔබට ගොඩක් ප්‍රශ්න තියෙනවා. මේක මෙහෙමද ශබ්ද වෙන්නේ මෙහෙමද උච්චාරණය කරන්න කියන එක. හැබැයි ඔබ දන්නේම නැතුව ඔබට භාෂාව ඉගෙන ගන්නකොට ඔබ තවදුරටත් වචන වාක්‍ය කියවනකොට ඔබට ඒ ගැටලු निराකරණය වෙනවා. ඒක නිසා මුල් අවස්ථාවේ ලොකුවට හිතන්න එපා. මේ මං කරගෙන යන වැඩ පිළිවෙල අනුව ඔබ ඉගෙනගෙන යන්න. එතකොට ඔබට ඉතාම පහසුවෙන් ඒ ගැටලු निराකරණය කරගන්න පුළුවන් වෙනවා. හරි සර්, thank you. හරි. හොඳ, එහෙනම් අපි බලමු ඊළඟ ව්‍යංජන අක්ෂරය වෙන්නේ න කියන ව්‍යංජන අක්ෂරය. නෑ නෑ, සිංහල දැන් මං කිව්වනේ ඔබට සිංහල දෙන්නේ ඔබට ඒ අක්ෂරේ අඳුර ගැනීමේ පහසුව සඳහා. ඔබ දන්න ඕනේ ද පොඩි කාලේ දරුවෙක්ට ඇවිද්දන්න පුරුදු කරන්න අම්මයි තාත්තයි මොකද කරන්නේ? දරුවා අල්ලගෙන අද්දිකේ උරෙන් අල්ලගෙන ඇවිද්දවන. හැබැයි දරුවගේ කවුල් හයිය නැහැ. ඇවිදගෙන යන්න පණ නැහැ. ශක්තිමත් නැහැ. උරෙන් අල්ලගෙන ඇවිදගෙන යනවා. ඇවිද්දවන. එතකොට දරුවත් ඔය ඇවිදගෙන යන විදිහට යනවා. එයා හුරු කරනවා. එයා පුරුදු කරනවා ඇවිදින්න. පුරුදු කරන උනාට කකුල් හයිය නැහැ. ඇවිද ගන්න බෑ. කෙලින් ඉන්න බෑ. නමුත් ඇවිද්දගෙන යනවා. උස්සගෙන ඉන්නේ අම්මයි අම්මා හරි තාත්තා හරි. එතකොට ඒ වගේ දෙයක් තමයි මම මේ කරන්නේ. සිංහල අකුරු වලින් කොරියානු ශබ්දය ලියනවා. ඒක සාර්ථක නැහැ. අර නිකන් අම්මයි තාත්තයි දරුවා අල්ලගෙන යනවා වගේ වැඩ. හැබැයි දරුව කවදක හරි නැගිටලා කෙලින් යනවා. එදාට අම්මා තාත්තා ළඟ ඉන්න ඕනේ නැහැ. දරුවට ඇවිදගෙන යන්න පුළුවන්. එතකොට ඔබ දවසක කොරියානු අකුරු කියවන්න උච්චාරණය කරන්න ලියන්න පුරුදු වෙනකොට සිංහල අකුරු තියාගන්නේ නැහැ. සිංහල ශබ්ද තියාගන්නේ නැහැ. සිංහල අකුරුවත් ඇරලා කොරියානු ශබ්ද විතරයි ඔබ උච්චාරණය කරන්න ඕන. එතකොට ඒකට තමයි මම උගන්වන්නේ. එතකොට ඒක තමයි ඔබ හරියටම මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් උදාහරණය. එතකොට ඒක නිසා ඔබ කිසිම වෙලාවක සිංහල ශබ්ද ගැන ලොකුට හිතන්න එපා. සිංහල ශබ්ද මං හැම වෙලාවකම දෙන්නේ ඔබට ඒක ඉතා පහසුවෙන් මතක තියාගන්න. එතකොට ඔබට මතකේ රැඳුනට පස්සේ ඔබ තවදුරටත් සිංහල අකුරු සිංහල ශබ්ද ගැන හිතන්න එපා. කොරියානු අකුරු තමයි ඔබ කියවන්න ඕනේ. කොරියානු ශබ්ද ගැන තමයි ඔබ අහලා හුරු වෙන්න ඕනේ. එතකොට මේ විදියට ඔබට පුරුදු වුණාට පස්සේ ඔබට ওই ගැටලුව निराකරණය වෙනවා. ඒක නිසා ඒ ගැන බය වෙන්න එපා. දැන් මගේ හැම කණ්ඩායමකම ওই ප්‍රශ්නේ තියෙනවා. ওই ඔයා කියන ප්‍රශ්නේ හැමෝටම තියුණා. හැබැයි යාළ කිසිම අවස්ථාවක දැන් කතා කරන්න හේතුව තමයි යාළ ගොඩක් වචන වාක්‍ය කියවල පුරුදු වෙනකොට අර ප්‍රශ්නේ යාළ දන්නේම නැතුව යාගේ මග ඇරිලා යනවා. ඒක කොහොමද කියනවා නම් අර දරුව ලොකු වෙනකොට දරුවට මතක නැහැ. දරුව දන්නේ නැහැ. පොඩි කාලේ ඇවිදින්න බැරුව හිටිය කියලා අම්මා තාත්තා අල්ලගෙන ගිය ගියා මතක නැහැ. එතකොට ඒ වගේ තමයි ඔබ කොරියානු අක්ෂර ලියලා උච්චාරණය කරන වචන උච්චාරණය කරන වාක්‍ය කියවන්න පුරුදු වුණාම ඔබට අර ගැටලුව निराකරණය වෙනවා. ආපහු ඒ ගැටලුව ගැන අහන්නේවත් හොයලා බලන්නේවත් නැති මට්ටමක් ඇති වෙන එක නිසා බය වෙන්න එපා. හොඳ, එහෙනම් අපි න කියන ව්‍යංජන අක්ෂරයත් එක්ක බලමු කොහොමද අක්ෂර නිර්මාණය කරන්න කියලා. එතකොට ව්‍යංජන අක්ෂරයට කලින් මම ස්වර අක්ෂර ලියනවා. ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ අ ඊ කියන ස්වර හංගල ටික ලියනවා. ඊට පස්සේ පහළට ලියනවා න කියන ව්‍යංජන හංගල ටික. ව්‍යංජන හංගල එක නියන් කියන ව්‍යංජන හංගල එක. න අ න
එහෙම නැත්නම් නා න යා න්‍යා න ඕ නෝ න යෝ න්‍යෝ න ඕ නෝ න යෝ න්‍යෝ න ඌ නු න යූ න්‍යෝ න න න ඊ නි. එතකොට දැන් මේ සිංහල අකුරු මම දෙනවා, මේ ලියන්න දෙනවා දැන්. හැබැයි මේව හැමදාම ඔබ ලියන්න ඕනේ නැහැ. මේව ඊට පස්සේ ලියන්නේ නැහැ. ඔබ වචන ලියන්න එනකොට මේව ඇතෑරලා මේ අකුරු විතරයි ඔබ ලියන්න ඕන, උච්චාරණය කරන්න ඕන, කියවන්න ඕන. එතකොට මේක හුරු වුණාට පස්සේ ඔබ මේව අතාරිනවා. එතකොට මේව ගැන හිතන්න එපා. මේ ගැන චුට්ටක්වත් හිතන්න එපා. එතකොට මේව ඔබට හුරු වෙලා. ඒකට තවත් උදාහරණයක් මම කියන්න පුළුවන්. ඔබට ඔබ දැන් ගමනක් යනවා, කොයි හරි ගමනක් යනවා. ඒ ගමනක් යනකොට ඔබට ගඟක් හම්බ වෙනවා. ගඟ හම්බුණාට පස්සේ ඔබ මොකද කරන්නේ? එතන තියෙනවා බෝට්ටුවක්. ඒ බෝට්ටුවේ නැගලා ගඟෙන් එගොඩට යනවා. එගොඩට ගියාට පස්සේ ඔබට බෝට්ටුව ඕන කියලා බෝට්ටුව කරේ තියාගෙන යනවද? ඔබේ ගමන යනකොට ඔබට යන්නේ හොඳ වැදගත් ගමනක් යන්නේ. ඒ හොඳට ඇඳ පැළඳගෙන යන්නේ. බෝට්ටුවත් උස්සගෙන දැන් බෝට්ටුව මම එගොඩ කරා, මම මේ බෝට්ටුව අරගෙන යන්න ඕන කියලා උරේ තියාගෙන ඔළුවේ තියාගෙන ඔබ යනවද? ඒතර ඒ වගේ තමයි. ඔබට මේ ගඟෙන් එතර වෙන්න, එහෙම නැත්නම් මේ භාෂාව ඉගෙන ගන්න තමයි මේ සිංහල දෙන්නේ මා මූලික අවස්ථාවේ. ඒතර සිංහල කර තියාගෙන දිගට යන්නේ නැහැ. සිංහල අත්හරින්න ඕන. මේව ඉගෙන ගත්තම මේව අත්හරිනවා. මේව අත්හැරලා ඊට පස්සේ මේව තමයි කියවන්නේ. ඒතර ඒක නිසා බය වෙන්න එපා පුතේ. මේක මූලික අවස්ථාවේ වාගේ ওই හිතේ බය ඇති වෙන එක සාධාරණයි. ඒතකොට මේ අකුරු කියවන්න ඔබ උච්චාරණය කරන්න පුරුදු වුණාට පස්සේ මේව ඔබ දන්නේම නැතුව මගහැරලා යනවා. ඒක නිසා ඒක ගැන බය වෙන්න එපා. හොඳයි, නම් අපිට මේක නැවතත් උච්චාරණය කරමු මාත් එක. නා න්‍යා නෝ න්‍යෝ නෝ න්‍යෝ නු නියෝ න නි. හොඳයි, නම් නැවතත් මාත් එක උච්චාරණය කරන්න. එතකොට මම නෙමෙයි ඔබට කොරියන් හඬින් උච්චාරණය කරන්න අවස්ථාව දෙනවා. එතකොට ඒ කොරියන් හඬත් එක්ක උච්චාරණය කරලා ඔබ බලන්න. නා නා න්‍යා නෝ න්‍යෝ නු න්‍යු නු න්‍යු නී. හොඳයි, නැවතත් මං ඔබට අවස්ථාව දෙනවා. එතකොට ඒ අවස්ථාවත් එක්ක ඔබත් උච්චාරණය කරලා බලන්න. නා න්‍යා නෝ න්‍යෝ නු න්‍යු නු න්‍යු නී නී. අපු උදාසරයක් බලමු. නා න්‍යා නෝ න්‍යෝ නු න්‍යු නු න්‍යු නෙ නී නී. එහෙනම් ඔබට පැහැදිලි වෙන්නේ නැති. එතකොට ඔබට මේක දැන් සිංහල අකුරු නැතුවම ඔබ පුරුදු වෙන්න බලන්න. එතකොට ඔබට මේ අක්ෂර ඉතා පහසුවෙන් උච්චාරණය කරන්න පුළුවන්. ඒක නිසා ඒක ගැන බය වෙන්න එපා. හොඳයි, එහෙනම් අපි බලමු ඊළඟ අක්ෂරය. ත කියන ව්‍යංජන අක්ෂරයත් එක්ක මූලික ස්වර අක්ෂර 10 එකතු කරලා අක්ෂර නිර්මාණය කරන්න බලන්න. එහෙනම් ඔබට දැන් රටාව අහුවෙලා තියෙන්නේ. ඒ මේ රටාවම තමයි ස්වර සහ ව්‍යංජන අක්ෂර එකතු කරන රටාව. එතකොට මේ රටාවටම තමයි දාන්න ඕන. මේ රටාවට එහෙනම් ලියන්න බලන්න. ත කියන ව්‍යංජන අක්ෂරයත් එක්ක ස්වර අක්ෂර 10 එකතු කරලා අක්ෂර නිර්මාණය කරන්න. සර් මේක ලියාගන්නද? ඔක ලියා ගන්නවා. ඔක ලියා ගන්න. ඔක ලියාගෙන ඊට පස්සේ ත කියන අක්ෂරයත් එක්ක අක්ෂර ලියා ගන්න.
එයා කියන්නේ මොකද්ද සර්? මොකද පුතේ? නියන් කියන්නේ සර් එය මේ අකුරටද? ඔව් අකුරේ නම තමයි. ව්‍යංජන අක්ෂර වල නම තමයි නියන් කියන්නේ. හරි සර්. සිංහලෙන් ඔයි ශබ්ද ටිකව ලියාගන්න පොතේ වෙනස් කරන්න යන්න එපා. ඊට පස්සේ ඔයාට හේතුව තමයි කියන සරේ තියෙන්නේ. ඒ සරේ මම ලියාගන්න තමයි ලේසි ඉන්න පොඩ්ඩක්. ඔව් බලන්න වා ලියලි ඉවරලා මට දාන්න. ඔව් පුතේ ලියලි ඉවරලා මට දාන්න. දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් මම කියලා දෙන එක ඔයා ඊට පස්සේ ඔයා ලියලා ඊට පස්සේ ඔයා කාට හරි උගන්වනකොට ඔයා වෙන විදියක උගන්වන්නේ, මම වෙන විදිය උගන්වන්නේ. එතකොට උගන්වන විදිය වෙනස් වෙනවා. ඒක ගැටලුවක් වෙනවා. එතකොට ඒක අර ඒක මෙහෙමයි. ඔයා කියන්නේ ඔයා මං භාවිතා කරන විදිය ඔයා වෙනස් කරොත් ඔයා උගන්නන විදියත් සමාජගත වෙනවා, මං උගන්නන විදියත් සමාජගත වෙනවා, ජනගත වෙනවා. එතකොට ඒක භාවිතය පසුකාලීනව සාමාන්‍යකරණය වෙනවා. එතකොට ඒ සාමාන්‍යකරණය වුණා කියන්නේ ඒක තමයි ඊට පස්සේ දිගට පවතින්නේ. එතකොට ඔයා කියපු දේත් යනවා, මං කියපු දේත් යනවා. එතකොට විවිධ අර්ථකථන එනෝනේ. එහෙම වෙන එක වළක්වන්න තමයි. එතකොට එකම දෙයයි දැනගන්න ඕන, මේ සිංහල ශබ්ද මේවට නැහැ. ඒක විතරක් දැනගත්තම ඇති. එතකොට දාන්න පුළුවන් ආසන්න ශබ්දයක් තමයි අපි දීලා තියෙන්නේ. ඔව් දැන් වෙන ගුරුවරු සමහර ගුරුවරු මේ අක්ෂර වලට වෙන ශබ්ද දාලා ඔබට දකින්න අහන්න ලැබේවි. එතකොට ඒ ගැන ඔබ ලොකුවට හිතන්නේ මේ ගුරුවරයා වැරදි නෙමෙයි. එතකොට ඒකෙත් යාට ඒ ශබ්දේ තේරුම් ගත්ත විදිහට එයා දාන්නේ. මං ශබ්දේ තේරුම් ගන්න විදිහට තමයි මම ඔයාට පැහැදිලි කරන්නේ. එතකොට ඒකෙදි ගොඩක් දුරට සමානම කරලා දෙන්න පුළුවන් ශබ්ද ටික තමයි මං දීලා තියෙන්නේ. එතකොට මේක තමයි ගොඩක් අය දැන් ගොඩක් දුරට ඇත්තටම පුතේ දැන් ලංකාවේ කොරියන් භාෂාව සම්බන්ධයෙන් පොත්පත් තිබුණේ නැහැ මුල් යුගයේ. එතකොට මුලින්ම පොත පොතක් ලියන්නේ මම කොරියානු භාෂාව සම්බන්ධයෙන්. එතකොට මං ලියපු පොත තමයි ගොඩක් ගුරුවරු භාවිත කරන්නේ උගන්වන්න කොරියානු භාෂාව. එතකොට ඒක ව්‍යාකරණ උගන්වනකොට මම කරපු ව්‍යාකරණ ටික තමයි ගොඩක් පන්තිවල උගන්වන්නේ. ඔයා ඕනම් බලන්න හොයලා. එතකොට ඒ ව්‍යාකරණ ටික මම උගන්වපු ටිකම තමයි මං මගෙන් ඉගෙන ගත්ත අයත් උගන්වනවා. ඒ වගේම මගෙන් ඉගෙන ගන්නෙ නැතුව නමුත් මගේ පොත අරගෙන ඕන කෙනෙකුට උගන්වන්න පුළුවන්. සාමාන්‍ය භාෂාව ගැන අවබෝධයක් තියෙනවා නම් කොරියානු භාෂාව සම්මත අධ්‍යාපන කොරියානු භාෂා ගුරුවරයෙක් කියන පොත ගත්තනම් සාමාන්‍යයෙන් උගන්වන්න පුළුවන්. එතකොට ඒක නිසා මේ මම ලියපු පොත අනුව තමයි ගොඩක් අය උගන්වන්නේ කොරියානු භාෂාව පන්ති කරන ගොඩක් අය. එතකොට කොරියාවේ ගියා කියලා ඔයාට කතා කරන්න කොරියාව භාෂාව උගන්වන්න හැකියාව ලැබෙන්නේ නැහැ. සමහරව මම කොරියාවේ ඉන්න කාලේ මට හම්බුණා අවුරුදු 14ක් කොරියාවේ. එතකොට එයාට කතා කරන්න බෑ. එතකොට ඒකට හේතුව තමයි ඒ කොරියාවේ හිටිය කියලා ෆැක්ටරි වල ඇතුලේ වැඩ කරගෙන ඉන්නවා. හිටිය කියලා භාෂාව පුළුවන් වෙන්නේ නැහැ. භාෂාව පුළුවන් වෙන්න නම් කොරියාවේ ඇවිදින්න ඕන. කොරියන් අයත් එක්ක නිතර කතා කරන්න ඕන. එහෙම කතා බහ කරලා සෝෂල් වල හිටියොත් තමයි කොරියානු භාෂාව ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ කොරියාවේ හිටපු කාලය වැදගත් වෙන්නේ නැහැ. කොරියාවේ අවුරුදු 10ද 15ද 20ද කියන එක වැදගත් නැහැ. කොරියාවේ අවුරුදු 5ද අවුරුදු 3ද ඔබ හිටියේ ඒ කාලය තුල ඔබ වැඩිපුර කොරියානු භාෂාව හසිරුවා නම්, වැඩිපුර කොරියානු භාෂාවෙන් කතා කරා නම් ඔබට කොරියානු භාෂාව හොඳට පුළුවන් වෙන්න හැකියාව තියෙනවා. ඒක නිසා ඒක තමයි වැදගත් වෙන්නේ. එතකොට කොරියාවේ ඉඳලා ඉන්න ගොඩක් අයට කොරියානු භාෂාව කතා කරන්න ටිකක් පුළුවන්. භාෂාව ගැන ලොකු අවබෝධයක් නැහැ. නමුත් එයාලා ගොඩක් අය එතකොට මොකක් හරි ලියවෙච්ච පොතක් අරගෙන තමයි කොරියානු භාෂාව උගන්වන්න පටන් ගන්න. එතකොට ඒ සඳහා තමයි ගොඩක් දුරට මගේ පොත් තමයි කොරියානු භාෂාව සම්බන්ධයෙන් තියෙන්නේ. එතකොට ලංකාවේ වැඩි වශයෙන්ම කොරියානු භාෂා පාසල්වල උගන්වන්නේ මන් දීපු ව්‍යාකරණ කොටස්. ඒ ව්‍යාකරණ කොටස් විදිහට උගන්වන්න තියෙන්නේ. එතකොට ඒක නිසා මේ ක්‍රමය ඔයා වෙනස් කරන්න යන්න එපා ඉතින්. එතකොට මං යම් ක්‍රමයක් හදලා තියෙනවා ලංකාව තුල උගන්වනකොට ඒ ගොඩක් ගුරුවරු උගන්වන ඒ ක්‍රමයේ අනුව එතකොට පවතිනවා. එතකොට ඒකෙදි වෙනස්කමක් කරනවා නම් ඒක 100%ක නිවර්තිතාවයක් අනුව තමයි වෙනස් කරන්න ඕන. එහෙම එක සැරේ වෙනස් කරන්න ගියොත් මොකද වෙන්නේ? ඔයා එකක් කරනවා, තව කෙනෙක් එකක් කරනවා, එහෙම වෙනවා. නමුත් සම්මතයක් විදියට ඇවිල්ලා ඒක වෙනස් කරනවා නම් එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයා බලන්න
ගොඩක් තැන්වල ගොඩක් ගුරුවරු උගන්වන්නේ මං දෙන ශබ්ද ටිකම ඒ විදිහට තමයි උගන්වන්නේ. හොඳයි එහෙනම් අපි බලමු මේ ත කියන අක්ෂරයත් එක්ක කොහොමද ස්වර අක්ෂර එකතු වෙලා උච්චාරණය වෙන්නේ කියලා. මේ නායර කියනකොට ඈ උල්ට ඇඟ කරන මේක අහුරු මේකද? ඔව් නායර කියනකොට. ඔව් දැන් මෙහෙමයි මේ කොරියන් ෆොන්ට් වල තියෙන විදියනේ. දැන් මෙතන මෙහෙම ගිහිල්ලා මේ පැත්තට පොඩ්ඩක් උඩට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ ෆොන්ට් එකේ තියෙන විදිය ඒ ගැන ඔයා හිතන්න එපා. ඔයා උඩ ඉඳලා මෙහෙම ඍජු කෝණී වැන්දම ඇති හොනේ. ඒව ලොකුවට හිතන්න එපා. එතකොට මේක අක්ෂරය අඳුර ගන්න තියුණ වැඩි මේ නා න්‍යා කියලා අඳුර ගන්න තියුණම ඔයාට ඇති. ඔයා ලියන විදිය තමයි හරිම විදිය. මම උගන්නපු විදිය මං හංගල් ඉගන්නේ මේ විදියට. මේක තමයි හරිම විදිය. එතකොට සේජොන් රජතුමා උගන්වන්නේ මේක. එතකොට සේජොන් රජතුමා තමයි හංගල් හදන්නේ. එතකොට හංගල් හදපු සේජොන් රජතුමා මෙහෙම ලියන්නේ නම් මේක තමයි හරිම විදිය අක්ෂර ලියන. එතකොට මේ විදියට ඔයා ලියන්න. මේක වැරදි නෑ. මේක තමයි හරිම විදිය. එතකොට කොරියන් ෆොන්ට් වල තියෙන මේ විදියට ගොඩක් ෆොන්ට් වල. එතකොට මේ ෆොන්ට් වල තියෙන විදිය වැරදි. එක එක කෙනා එක එක. දැන් ඔයා දැන් අර මං කතා මං කිව්වා වගේ දැන් ඔයා කිව්ව මේ ඔයාට එන විදියට ශබ්ද වේගයකට දැම්මට කමන්නේ නැද්ද කියලා ඇහුවා. එතකොට ෆොන්ට් හදන්නේ පුද්ගලයෝ. එතකොට මේ පුද්ගලයෝ හදන පුද්ගලයා කැමති විදියට තමයි ෆොන්ට් එකේ අක්ෂර නිර්මාණය කරන්නේ. එතකොට ඒක ලස්සනයි මෙහෙම ලස්සනයි කියලා එයා ඒක නිර්මාණය කරනවා. එතකොට ඒ විදියට තමයි මේ අක්ෂර. එතකොට මේව නෙමෙයි වඩාත්ම නිවරදි වුණොත් නිවරදි වෙන්නේ මේක. මේක තමයි සේජොන් රජතුමා උගන්වන අක්ෂරය කියලා දෙන අක්ෂරය. එතකොට සේජොන් රජතුමා තමයි කොරියන් හංගල් හදන්නේ. එහෙනම් ඒ හංගල් තමයි එහෙනම් අපි ඉගෙන ගන්නෙ. එතකොට ඒක ඉගෙන ගන්නවා නම් මේක තමයි ඔයාලා ලියන්න ඕනේ. මේක තමයි හරිම විදිය. ඒක මතක තියාගන්න. හොඳයි. එහෙනම් අපි වෙන බලමු ත කියන අක්ෂරයත් එක්ක කොහොමද ලියන්නේ කියලා. ස්වර අක්ෂර එකතු කරලා ලියන්න. මුලින් අපි ස්වර අක්ෂර ටික ලියමු. ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ අ ඊ. ඊට පස්සේ ව්‍යංජන හංගල් එක ලියනවා තිගන්. තිගන් කියන ව්‍යංජන හංගල් එක. එතකොට මේ තිගන් කියන ව්‍යංජන හංගල් එක තියෙන්නේ අල්ත හයන්න විදිහට තමයි තියෙන්නේ. මේ හංගල් එක ශබ්දය අල්ත හයන්න. ආ කියන ස්වරය එකතු වුණාම තමයි අල් හල් ස්වභාවය නැති වෙලා යන්නේ. එහෙනම් ත අ ත ත ය ත්‍යා ත ඕ තෝ ත යෝ ත්‍යෝ ත ඕ තෝ ත යෝ ත්‍යෝ ත ඌ තු ත යු ත්‍යු ත අ ත ත ඊ ති ති කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. හොඳයි නම් මේක ලියා ගන්න. මේක ලියා ගන්න ගමන් ඔබ ශබ්ද අහන්න. එතකොට මේ ශබ්දය අහන ගමන් ඔබට ඒකත් අහනවා. ඒ වගේම අක්ෂර ටිකත් ලියා ගන්න පුළුවන්. තා ත්‍යා තෝ ත්‍යෝ තු ත්‍යු තු ත්‍යු තු ති. හොඳයි අපි තව සැරයක් අහමු. එතකොට තවත් ඔබට හුරු වෙනවා. තා ත්‍යා තෝ ත්‍යෝ තු ත්‍යු තු ත්‍යු තු ති. හොඳයි එහෙනම් ඊළඟ අක්ෂරය අපි බලමු. ඊළඟ අක්ෂරය වෙන්නේ ර කියන අක්ෂරය. එතකොට ර කියන අක්ෂරයත් එක්ක අපි ස්වර හංගල් ටික ලියලා ඊට පස්සේ ර කියන අක්ෂරයත් එක්ක ස්වර හංගල් එකතු කරලා අපි අක්ෂර නිර්මාණය කරමු. ලියන්න බලන්න ස්වර අක්ෂර ටික. ලියා ගන්න. හරි මම ඔයාට ලියා ගන්න කිව්වම කලින් ඔයා තනියෙන් පුතේ ලියන්න ඕන කලින්. ලියලා ඊට පස්සේ මම ඒ අතර අඩුපාඩු ටික විතරයි ඔයාලට හදන්න තියෙන්නේ. හොඳේ. එතකොට ර කියන අඩුපාඩු විතරයි ඔයා හදන්න ඕන. ඔයා තනියෙන් ලියන්න ඕන. දැන් රටාව තියෙනෝනේ. ඒ රටාවට තමයි හැම අක්ෂරයක්ම ලියවෙන්නේ. සර් පේනවා වගේ හිතන ප්‍රොබ්ලම් එකක් ආවා. ආ හරි හරි පුතේ හරි. කියන පුතේ. කියන්න.
සර් මේ විදිය හරි නේද ලියෝ තියෙනවා මොකද්ද මේ විදිය ලියෝ තියෙනවා හරි නේද මං පොඩ්ඩ ඉස්සරහට රටාව බලائیں මට පැහැදිලි වුණේ නැහැ ඒ රටාව බලائیں මං පොඩ්ඩ මේ ලිව්වා ආ රයිට් රයිට් කමන්න ලියන් ලියන් ලියා යන් ගැල්ලුවා නැහැ ඕක වරදින්නේ නැහැ පුතේ ඔය රටාවම තමයි දිගට තියෙන ඔක්කොම අක්ෂර ලියන්න තියෙන ඔය විදියටම තමයි හැබැයි ඔයාලට ටිකක් හුරු වෙන්න ඕන ඔව් හරි උතේ ඔයාලා ලියපු විදිය හරි ලියාගෙන යන්න. එතකොට මේ සර් පේන්නේ මගේ සිග්නල් ප්‍රොබ්ලම් එකක් ආවා. ආ හරි පුතේ කමන්නෑ ඔයාලට දැන් වීඩියෝ එක දානවා වීඩියෝ එක බලාගෙන හරියට කරගන්න. දැනට වැඩසටහන අහගෙන ඉන්න. එතකොට අහගෙන ඉන්නකොට ඔබට මේ ඒක හදාගන්න පුළුවන්. මේ ඒකම අනිත් කාරණාව තමයි කොරියන් භාෂා ගුරුවරය කියන පොත ගන්න. එතකොට ඒ ගුරුවරය කියන පොතේ ඉතා නිවරදිව මේක මම පැහැදිලිව ලියලා තියෙනවා. එතකොට ඒවත් එක්ක ඔබට අක්ෂර ටික වඩාත් හොඳින් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි නම් අපි බලමු ර කියන අක්ෂරයත් එක්ක කොහොමද ලියන්නේ කියලා. ස්වර අක්ෂර එකතු කරලා ස්වර හංගල් එකතු කරලා අක්ෂර නිර්මාණය කරන්නේ කොහොමද කියලා මුලින්ම අපි ස්වර හංගල් ලියනවා. ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ අ ඊ. එතකොට මේ ස්වර හංගල් එක්ක එකතු වෙලා ර කියන ව්‍යංජන හංගල් එක එකතු කරලා අක්ෂර නිර්මාණය කරන විදිය තමයි දැන් බලන්නේ. එහෙනම් රද කියන්නේ ලද. ඔව් ල කියලා ලිව්වත් කවන්න හැබැයි මේකේ අර හංගල් එක උච්චාරණය කරනකොට ර කියන ශබ්දය තමයි ටිකක් තියෙන්නේ. එතකොට ඒක නිසා තමයි මම ර කියලා උච්චාරණය කරේ. එතකොට හංගල් උච්චාරණය කරනකොට මේ විදියට යන්නේ. හැබැයි වචනයක මුලට එනවනම් ල කියන ශබ්දය තමයි උච්චාරණය වෙන්නේ. ඒක මතක තියාගන්න. හොඳයි බලන්න. ඔව්. එතකොට මේක ඉගෙන ගන්න මේ අක්ෂර උච්චාරණය කරනකොට ර ශබ්දයට වැඩි නැඹුරුවක් තියලා තමයි උච්චාරණය වෙන්නේ. හොඳයි. ලියල් ලියල් කියන හංගල් එක තමයි ව්‍යංජන හංගල් එක තමයි අපි දැන් බලන්නේ. එතකොට මේක අල් රයන්නයි අල් ලයන්නයි කියන ශබ්ද තමයි තියෙන්නේ. එතකොට මේක උච්චාරණය කරනකොට ර රයන්නේ ශබ්දය තමයි වැඩිපුර අපිට ඇහෙන්නේ. එතකොට ර අ ර ර ය රිය ර ඕ රෝ ර යෝ රියෝ ර ඕ රෝ ර යෝ රියෝ ර ඌ රු ර යු රියු ර අ ර ර ඊ රි කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. බලන්න කොරියන් හඬින් උච්චාරණය කරනකොටත් කොරියන් හඬින් ර කියන ශබ්දයට තමයි වැඩි ශබ්දයක් ඔබට ඇහෙන්නේ. බලන්න උච්චාරණය කරන විදිය. ඩා ඩියා ඩෝ ඩියෝ ඩු ඩියු ඩු ඩියු ඩු D හොඳයි. එතකොට ඒකේ ල කියන ශබ්දෙත් ඇහෙනවා ර කියන ශබ්දෙත් ඇහෙනවා. අපිට වැඩිපුර ඇහෙන්නේ ර කියන ශබ්දය තමයි වැඩිපුර ඇහෙන්නේ. එතකොට මේ ශබ්දේ ඔබට ඇහෙන ශබ්දේ ඔබ උච්චාරණය කරා නම් ඒක හරි. හොඳයි. එහෙනම් නැවතත් අපි උච්චාරණය කරමු බලන්න. ඔබත් උච්චාරණය කරන මේ උච්චාරණයත් එක්කම ඔබත් උච්චාරණය කරගෙන යන්න. ඩ ඩිය ඩෝ Dio Du Dio Du Dio Du Di හොඳයි. ඊළඟ ව්‍යංජන හංගල් එක වෙන්නේ ම කියන ව්‍යංජන හංගල් එක. එහෙනම් ලියන්න බලන්න ම කියන ව්‍යංජන හංගල් එකත් එක්ක මූලික ස්වර හංගල් එකතු කරලා අක්ෂර නිර්මාණය කරන්න බලන්න. එතකොට මේ විදිහටම අපිට ලියන්න පුළුවන් ස්වර හංගල් ටික මුලින් මේ විදිහට ලියනවා. ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ අ ඊ. එතකොට මියම් කියන ව්‍යංජනය තමයි අපිට තියෙන්නේ. එතකොට ඒකේ තියෙන අල් මයන්නේ ශබ්දය තමයි තියෙන්නේ. අල් මයන්නේ ශබ්දෙත් එක්ක අපි එකතු කරලා ස්වර හංගල් එකතු කරලා අපි අක්ෂර නිර්මාණය කරමු. හොඳයි බලන්න. ම අ මා ම යා ම්‍යා ම ඕ මෝ ම යෝ ම්‍යෝ ම ඕ මෝ
ම යෝ ම්‍යෝ ම ඌ මු ම යූ ම්‍යූ ම අ ම ම ඊ මි කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන් මා ම්‍යා මෝ ම්‍යෝ මෝ ම්‍යෝ මෝ ම්‍යෝ ම මි කියලා උච්චාරණය කරන්න බල බලන්න කොරියෙන් හරින් උච්චාරණය වෙන විදිය මා ම්‍යා මෝ ම්‍යෝ මු ම්‍යෝ මු ම්‍යෝ මු මි හොඳයි ඔබ ලියා ගන්න මේක ලියා ගන්න එතකොට ලියා ගන්න ගමන් ඔබ උච්චාරණය කරන හඬත් අහන්න මා ම්‍යා මෝ ම්‍යෝ මු ම්‍යෝ මු ම්‍යෝ මු මි මා ම්‍යා මෝ ම්‍යෝ මු ම්‍යෝ මු ම්‍යෝ මු මි මා ම්‍යා මෝ ම්‍යෝ මු ම්‍යෝ මු ම්‍යෝ මු මි හොඳයි එහෙනම් අපි බලමු ඊළඟ අක්ෂරය ඊළඟ අක්ෂරය වෙන්නේ ප කියන අක්ෂරය අල්පයන්න එහෙනම් අල්පයන්නත් එක්ක අපි ලියන විදිය බලමු මුලින් ස්වර ලියනවා ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ අ ඊ ඊට පස්සේ අපි ව්‍යංජන හංගල් එක පියප් කියන ව්‍යංජන හංගල් එක තියෙන්නේ පියප් කියන ව්‍යංජන හංගල් එක හල් ස්වභාවයෙන් තමයි තියෙන අල්පයන්න අල්බයන්න ශබ්ද තමයි එකේ තියෙන්නේ එහෙනම් ප අ පා ප යා ප්‍යා ප ඕ පෝ ප යෝ ප්‍යෝ ප ඕ පෝ ප යෝ ප්‍යෝ ප උ පු ප යු ප්‍යු ප අ ප ප ඊ පි කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන් බලන්න කොරියෙන් හඬිනුත් ඒ විදිහටද ඔබට ශබ්ද ඇහෙන්නේ කියලා පා ප්‍යා පෝ ප්‍යෝ පු ප්‍යු පු ප්‍යු පු පි හොඳයි එහෙනම් ඔබ මේ විදිහට ලියා ගන්න නිවරදිව ලියා ගන්න අක්ෂර ටික එතකොට පියප් කියන ව්‍යංජන හංගල් එකත් එක්ක මූලික ස්වර හංගල් 10 එකතු වෙලා අක්ෂර නිර්මාණය වෙන විදිය ඔබත් උච්චාරණය කරන්න ඒ වගේම ලියා ගන්න පා ප්‍යා පෝ ප්‍යෝ පු ප්‍යු පු ප්‍යු පු පි පා ප්‍යා පෝ ප්‍යෝ පු ප්‍යු පු ප්‍යු පු පි පා ප්‍යා පෝ ප්‍යෝ පු ප්‍යු පු ප්‍යු පු පි නැවතත් අහන්න බලන්න පා ප්‍යා පෝ ප්‍යෝ පු ප්‍යු පු ප්‍යු පු පි හොඳයි ඊළඟ ව්‍යංජන අක්ෂරය වෙන්නේ ස කියන ව්‍යංජන අක්ෂරය සිය කියන ව්‍යංජන අක්ෂරය එහෙනම් ඒකත් එක්ක අපි බලමු මූලික ස්වර අක්ෂර එකතු කරලා අක්ෂර නිර්මාණය කරන විදිය ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ අ ඊ ව්‍යංජන අක්ෂරය සියත් කියන ව්‍යංජන අක්ෂරය එතකොට සියත් කියන ව්‍යංජන අක්ෂරය හල් අකුරක් ස්වභාවයෙන් තියෙන්නේ
එතකොට හල් ස්වභාවය නැති වෙලා අක්ෂරය ස්වර අක්ෂරات එක්ක එකතු වෙලා අක්ෂර නිර්මාණය කරලා ලියන්න පුළුවන්කම තියෙනවා. ස ආ සා ස යා සියා ස ඕ සෝ ස යෝ සියෝ ස ඕ සෝ ස යෝ සියෝ ස ඌ සු ස යූ සියු ස අ ස ස ඊ සී කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. බලන්න මම උච්චාරණය කරපු විදිහ හරිද කියලා. සා ෂා සෝ ෂෝ සු ෂු සු ෂු ස සි. හොඳයි. එහෙනම් මේ විදිහට ලියා ගන්න. මේක ලියාගෙන ඔබත් උච්චාරණය කරන්න. ලියන ගමන් ඔබත් උච්චාරණය කරන්න ඕනේ. එතකොට තමයි ඔබට හුරු වෙන්නේ. එහෙනම් මම උච්චාරණය හඬ නැවතත් අහන සලස්වනවා. ඔබත් උච්චාරණය කරමින් ලියා ගන්න. සා ෂා සෝ ෂෝ සු ෂු සු ෂු ස සි සා ෂා සෝ ෂෝ සු ෂු සු ෂු ස සි සා ෂා සෝ ෂෝ සු ෂු සු ෂු ස සි. හොඳයි. ඊළඟට තියෙන අපි න් කියන ව්‍යංජන අක්ෂරය. න් කියන ව්‍යංජන අක්ෂරයේ ඔබ දැන් දන්නවා න් කියන ව්‍යංජන අක්ෂරයත් එක තමයි අපි ස්වර අක්ෂරය උච්චාරණය කරන්න භාවිතා කරේ. එතකොට ඇත්තටම ව්‍යංජන අක්ෂරයේ ශබ්දයක් නැති නිසා ස්වරවල ශබ්දය තමයි උච්චාරණය වෙන්නේ. එහෙනම් ඔබ දන්නවා දැන් එහෙනම් න් කියන ව්‍යංජන අක්ෂරයත් එක උච්චාරණය කරන විදිය. කොහොමද උච්චාරණය වෙන්නේ? ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ අ ඊ කියලා තමයි උච්චාරණය වෙන්නේ. එතකොට ඒකේ වෙනසක් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඉන් කියන ව්‍යංජනයේ ශබ්දයක් නැහැ. එතකොට ස්වර ශබ්දය තමයි අපිට ඇහෙන්නේ. එතකොට ඉන් කියන ව්‍යංජනයත් එක්ක එකතු කරලා ස්වර අක්ෂර ලියලා අපිට උච්චාරණය කරනවා. හැබැයි උච්චාරණය වෙන්නේ ස්වර ශබ්දය විතරයි උච්චාරණය වෙන්නේ. හොඳ එහෙනම් අපි බලමු ලියන විදිය. ස්වර ටික අපිට ස්වරහංගල් ටික මේ විදිහට ලියන්න පුළුවන්. ඒකම න් කියන ව්‍යංජනය ඊන් කියන ව්‍යංජන හංගල් එක. එතකොට මේ ඊන් කියන ව්‍යංජන හංගල් එකත් එක්ක එකතු කරලා අපිට ලියන්න පුළුවන් මේ විදිහට ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ අ ඊ. හොඳයි, නම් බලන්න උච්චාරණය වෙන විදිය. ආ යා ඕ යෝ ඌ යූ ඌ යූ ඌ ඊ. එහෙනම් ඔබට පැහැදිලි වෙනවා ඇති. එහෙනම් ස්වර හංගල් ඉගෙන ගන්න අපි න් කියන ව්‍යංජන හංගල් එක යොදා ගන්න හේතුව තමයි න් කියන ව්‍යංජන හංගල් එකට ශබ්දයක් නැහැ. ශබ්දයක් නැහැ. ඒක නිසා තමයි අපි ස්වර හංගල් ඉගෙන ගන්නකොට න් කියන ව්‍යංජන හංගල් එක භාවිතා කරන්නේ. එතකොට ඒකට හේතුව මේකේ ශබ්දයක් නැති නිසා. එතකොට ඔබ දැන් දන්නවා එහෙනම් මේක කලින් ස්වර හංගල් උච්චාරණය කළ පුරුදු නිසා මේ හංගල් ටික උඩ උච්චාරණය කරන්න පුළුවන්. ඒක නිසා ඉක්මනින් ලියා ගන්න. ස්වර හංගල් ටික, ඒ කියන්නේ ස්වර හංගල් සහ න් කියන ව්‍යංජන හංගල් එකත් එක්ක එකතු කරලා උච්චාරණය කරන විදිය. ආ යා ඕ යෝ ඌ යූ ඌ යූ ඌ ඊ. ආ යා ඕ යෝ ඌ යූ ඌ යූ
හොඳයි ඊළඟ ව්‍යංජන හංගල් එක වෙන්නේ ච කියන ව්‍යංජන හංගල් එක. එහෙනම් ඒකත් එක්ක අපි බලමු කොහොමද ස්වර හංගල් ටික ලියන්න පුළුවන්. ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ අ ඊ. එතකොට චියත් කියන ව්‍යංජන හංගල් එක. එතකොට ඒක තියෙන්නේ අල් චෑන් අල් ජෑන් ස්වභාවයෙන් තමයි තියෙන හල් අකුරක් විදියට. එතකොට ච ආ චා ච යා ච්‍යා ච ඕ චෝ ච යෝ චෝ ච ඕ චෝ ච යෝ චෝ ච ඌ චු ච යූ චු ච අ ච ච ඊ චි කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. හොඳ එහෙනම් බලන්න කොරියන් හඬින් උච්චාරණය වෙන විදිය. චා චා චෝ චෝ චු 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 චි චි. හොඳයි එහෙනම් ඔබ ලියා ගන්න මේක මේ වගුව මේ විදිහට ලියා ගන්න. ච කියන ව්‍යංජන හංගල් එකත් එක්ක ස්වර හංගල් 10 එකතු වෙලා අක්ෂර 10ක් මේ විදිහට නිර්මාණය කරන්න පුළුවන්. චා චා චෝ චෝ චු 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 සර් පොඩක් දෙන්නේ චු චි චි චා චා චෝ චෝ චු 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 චි. හොඳයි අපි තව සැරයක් අහනවා. එතකොට ඒ සමග ඔබත් උච්චාරණය කරන්න. උච්චාරණය කරලා ලියලේ ඉවර නැති අය ලියා ගන්න. ඉවර අය උච්චාරණය කරා. චා චා චෝ චෝ චු 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 චි චි. හොඳයි ඊළඟ ව්‍යංජන හංගල් එක වෙන්නේ ච කියන ව්‍යංජන හංගල් එක. මේක මහ ප්‍රාණ ව්‍යංජන හංගල් එක. එතකොට මේ ව්‍යංජන හංගල් එකත් එක්ක ස්වර හංගල් 10 එකතු කරලා අපිට අක්ෂර 10ක් නිර්මාණය කරන්න පුළුවන්. ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ අ ඊ කියන ස්වර හංගල් 10ත් එක්ක චියත් කියන ව්‍යංජන හංගල් එක එකතු කරලා අපිට අක්ෂර 10ක් නිර්මාණය කරනවා. ච ආ චා ච යා චා ච ඕ චෝ ච යෝ චෝ ච ඕ චෝ ච යෝ චෝ ච ඌ චු ච යූ චු ච අ ච ච ඊ චි කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. බලන්න උච්චාරණය වෙන විදිය කොරේන හඬින්. ඔව් ඒ හඬ මේකට මට දාන්න බැරි වෙලා තියෙනවා. එතකොට එහෙනම් ඔබ මාත් එක්ක උච්චාරණය කරමු. ඉස්සෙල්ල ලියා ගන්න. ලියාගෙන ඊට පස්සේ මාත් එක්ක උච්චාරණය කරන්න පුළුවන්. එතකොට මේක ච කියන ව්‍යංජන හංගල් එකේ මහ ප්‍රාණ ශබ්දයත් එක්ක තමයි ස්වර හංගල් ටික උච්චාරණය වෙන්නේ. එතකොට මේකෙත් ටිකක් ගැඹුරින් ච කියන එක ටිකක් ගැඹුරින් උච්චාරණය වෙනවා. එතකොට ච කියන එකේ මේකේ තව විශේෂත්වයක් තමයි චයන්නේ චමින්ද කියලා ලියනකොට චයන්න කලින් ච කියන එක තමයි පාවිච්චි කරේ. එතකොට මේකේ මේ ච භාවිතා කරන මේක මහ ප්‍රාණ ච භාවිතා කරන්නේ ඡන්දය. ඡන්දය කියලා ලියනකොට කියලා භාවිතා කරන ඡයන තියෙන අන්නේ ඡයන තමයි මේක. එතකොට ජයන්න වගේ ලියන ඡයන තමයි මේකේ භාවිතා වෙන්නේ. මේ ඡයන්න. මේක ඡයන්න. ඡන්දය ලියනකොට මේ විදිහටනේ ලියන්නේ. එතකොට අන්නේ ඡයන තමයි මෙතන භාවිතා කරන්නේ. චා චා චෝ 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 චු චු ච චි ඡන්ද ඡන්දය කියන ඡයන තමයි භාවිතා කරන්නේ. හොඳ එහෙනම් මාත් එක්ක උච්චාරණය කරමු. චා චා චෝ 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 චු චු ච චි. නැවතත් බලන්න. චා චා චෝ චෝ
චෝ චෝ චු චු ච චි ආපහු බලන්න චා චයා චෝ චයෝ චෝ චයෝ චු චිව් ච චි නැවතත් බලන්න චා චයා චෝ චයෝ චෝ චයෝ චු චිව් ච චි හොඳයි එහෙනම් අපි බලමු ඊළඟ ව්‍යංජන අක්ෂරය වෙන්නේ ක කියන ව්‍යංජන අක්ෂරය. ඒකත් මහ ප්‍රාණාක්ෂරයක්. එහෙනම් මේ මහ ප්‍රාණාක්ෂර එක තැන තියෙන්නේ. ඊට පස්සේ කයන් මුල්ම ව්‍යංජන හංගල් එකත් ක. ඊට පස්සේ ක වලට වඩා ටිකක් ගැඹුරින් තමයි මේ හංගල් එක උච්චාරණය කරන්නේ. එහෙනම් මුලින් අපි ස්වර හංගල් ටික ලියනවා ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ ඊ ව්‍යංජන හංගල් එක අපි හඳුන්වනවා කියප් කියප් කියන ව්‍යංජන හංගල් එක. ඒකේ තියෙන්නේ හල් ස්වභාවය. එහෙම නැත්නම් මහ ප්‍රාණ අල් කයන්න තමයි තියෙන්නේ. මහ ප්‍රාණ අල් කයන්න. එතකොට ඒක අපි උච්චාරණය කරන්න පුළුවන් ක අ ක්‍යා කා ක යා ක්‍යා ක ඕ කෝ ක යෝ ක්‍යෝ ක ඕ කෝ ක යෝ ක්‍යෝ ක උ කු ක යු ක්‍යු ක අ ක ක ඊ කි කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. හොඳ එන මාත් එක උච්චාරණය කරමු. කා ක්‍යා කෝ ක්‍යෝ කෝ ක්‍යෝ කු ක්‍යු ක කි නැවතත් බලන්න කා ක්‍යා කෝ ක්‍යෝ කෝ ක්‍යෝ කු ක්‍යු ක කි නැවතත් බලන්න කා ක්‍යා කෝ ක්‍යෝ කෝ ක්‍යෝ කු ක්‍යු ක කි හොඳයි එහෙනම් අපි ඊළඟ අක්ෂරය බලමු. ඊළඟ අක්ෂරයේ තියෙන්නේ ත කියන මහ ප්‍රාණ තයන්න. එතකොට අල්ප ප්‍රාණ තයන්න ඔබ දන්නවා. දැන් මහ ප්‍රාණ තයන්නත් එක්ක මූලික ස්වර හංගල් එකතු කරලා අක්ෂර නිර්මාණය කරන ආකාරය බලන්න. එතකොට මහ ප්‍රාණ කයන්නත් එක්ක ස්වර හංගල් 10 එකතු කරලා අක්ෂර 10ක් නිර්මාණය කරන්න පුළුවන්. බලන්න ස්වර හංගල් ටික ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ ඊ. එතකොට ව්‍යංජන හංගල් එක තියත් තියත් කියන ව්‍යංජන හංගල් එකත් එක තමයි ලියන්නේ. එතකොට අල් හල් අකුරක් විදියට තියෙන්නේ. අල් තයන්න විදියට තියෙන්නේ නම් ත ආ තා ත යා ත්‍යා ත ඕ තෝ ත යෝ ත්‍යෝ ත ඕ තෝ ත යෝ ත්‍යෝ ත උ තු ත යු ත්‍යු ත අ ත ත ඊ ති කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. හොඳ එනම් මාත් එක්ක උච්චාරණය කරන්න ලියා ගන්නයි ලියා ගන්නයි අතරේ මාත් එක්ක උච්චාරණය කරන්න ලියපු අය තා ත්‍යා තෝ ත්‍යෝ තෝ ත්‍යෝ තු ත්‍යු ත ති නැවතත් බලන්න තා ත්‍යා තෝ ත්‍යෝ තෝ ත්‍යෝ තු ත්‍යු ත ති නැවතත් බලන්න තා ත්‍යා තෝ ත්‍යෝ තෝ ත
චෝ තූ තියූ ථ තී. හොඳයි, ඊළඟ ව්‍යංජන හංගල් එක වෙන්නේ ප කියන මහ ප්‍රාණ පයන්න. එතකොට අල්ප ප්‍රාණ පයන්න අපි කතා කරා. දැන් තියෙන්නේ මහ ප්‍රාණ පයන්න. එතකොට මහ ප්‍රාණ පයන්නත් එක්ක අපිට මූලික ස්වර හංගල් 10 එකතු කරලා අක්ෂර 10ක් නිර්මාණය කරන්න පුළුවන්. ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ ඈ ඊ කියන ස්වර හංගල් 10ත් එක්ක පියප් කියන ව්‍යංජන හංගල් එක එකතු කරලා අපිට අක්ෂර 10ක් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මේක මහ ප්‍රාණ හංගල් එක, ව්‍යංජන හංගල් එක හල් ස්වභාවයෙන් තියෙන. එතකොට මේ ස්වර හංගල් එක තුනම හල් ස්වභාවයෙන් නැති වෙලා අපිට අක්ෂර විදිහට උච්චාරණය කරන්න පුළුවන්කම ලැබෙනවා. බලන්න. එතකොට කලින් පයන්න පා කියලා උච්චාරණය කර මේක පා පා පා. ඒක ගැඹුරින් උච්චාරණය කරනවා. ඒකට හේතුව තමයි මේක මහ ප්‍රාණ අක්ෂර. මහ ප්‍රාණ අක්ෂර වල ශබ්දය ටිකක් ගැඹුරුයි. එහෙනම් අපිට උච්චාරණය කරන්න පුළුවන් පා ආ පා පා යා ප්‍යා පා ඕ පෝ ප යෝ ප්‍යෝ ප ඕ පෝ ප යෝ ප්‍යෝ ප ඌ පු ප යු ප්‍යු ප අ ප ප ඊ පි කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. හොඳ, එහෙනම් ලියා ගන්න ගමන් ලියල ඉවරෙච්ච අය මාත් එක උච්චාරණය කරන්න, අනිත් අයත් උච්චාරණය කරන්න පුළුවන් නම් උච්චාරණය කරන්න. පා ප්‍යා පෝ ප්‍යෝ පෝ ප්‍යෝ පු ප්‍යු ප පි. නැවතත් බලන්න. පා ප්‍යා පෝ ප්‍යෝ පෝ ප්‍යෝ පු ප්‍යු ප පි. නැවතත් බලන්න. පා ප්‍යා පෝ ප්‍යෝ පෝ ප්‍යෝ පු ප්‍යු ප පි. හොඳයි, එහෙනම් අපි බලමු ඊළඟ අක්ෂරය. ඊළඟ අක්ෂරය වෙන්නේ හ කියන අක්ෂරය. එතකොට හ කියන අක්ෂරයත් එක්කත් අපි මූලික ස්වර හංගල් 10 එකතු කරලා මූලික අක්ෂර 10ක් අපිට නිර්මාණය කරන්න පුළුවන්. ආ යා ඕ යෝ ඕ යෝ ඌ යූ ඈ ඊ. එතකොට ව්‍යංජන හංගල් එක වෙන්නේ හියත් කියන ව්‍යංජන හංගල් එක. එතකොට ඒක අල් හයන්න විදිහට තමයි තියෙන්නේ. හියත් ව්‍යංජන හංගල් එක හල් ස්වභාවයෙන් තියෙන්නේ. එතකොට ස්වර හංගල් එක තුනම හල් ස්වභාවය නැතුව අක්ෂරයක් විදිහට අපිට උච්චාරණය කරන්න පුළුවන්. හ ආ හා හ යා හයා හ ඕ හෝ හ යෝ හියෝ හ ඕ හෝ හ යෝ හියෝ හ ඌ හු හ යූ හියු හ ඊ හි. හ අ හ හ ඊ හි කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්කම තියෙනවා. හොඳ, එහෙනම් අපි බලමු නැවතත් ඒක උච්චාරණය කරන විදිය. පුතේ මාව පේනවද? සරම් සිග්නල් එක දුනා වගේ. අපේ නැද්ද වලට? නෑ නෑ සර්, ගියා මම දැන් දැනෙන්න ඕස්සේ. ආ සර් ගවලට.
ස්ක්‍රීන් එකේ පේන්නේ නැහැ නේද මොකද? දැන් මේ සර් ගාවල මොකක් හරි මෙන්ෂන් ලොස් එකක්. හරි බලමු. පේනවද පුතේ? දැන් පේනවද? ඔව් සර් පේනවා සර්. පේනවා පේන්නේ නැහැ සර්. පේන්නේ නැහැ සර්. ස්ක්‍රීන් එක පේන්නේ නැහැ සර්. ස්ක්‍රීන් එක පේන්නේ නැහැ සර්. හරි අද හරි ගියනේ. හරි නේද? හරි හරි. රයිට්. හරි හරි. රයිට් බලන්න. එතකොට රයිට්. ආපහු බලමු. හා. හෙයා. හෝ. හෙයෝ. හෝ. හෙයෝ. හූ. හියු. හ හි කියලා අපිට උච්චාරණය කරන්න පුළුවන්. නැවතත් බලන්න. නැවතත් අපි උච්චාරණය කරමු. මාත් එක්ක උච්චාරණය කරන්න. හා හයා හෝ හෙයෝ හූ හෙයෝ හූ හියු හ හි නැවතත් උච්චාරණය කරමු. හොඳයි. මං ඔබට ශබ්දය අහන්න සලස්වනවා. එතකොට ඒ ශබ්දෙත් එක ඔබත් උච්චාරණය කරන්න. හා ෂා හෝ ෂෝ හූ ෂූ ෆූ ෂූ හු හි නැවතත් බලන්න. හා ෂා හෝ ෂෝ හු ෂු ෆු ෂු හු හි නැවතත් බලන්න. හා ෂා හෝ ෂෝ හු ෂු ෆු ෂු හු හි හොඳයි. එතකොට අද දවසේ මම ඔබට මේ අක්ෂර ටික තමයි උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකත් එක්කම මම පැවරුමක් දෙනවා. එතකොට මේ පැවරුම ඔබ කරන්න ඕනේ. එතකොට මේක තමයි පැවරුම. මෙහි දැක්වෙන පරිදි අක්ෂර වගුව නිර්මාණය කර පස්වරක් ලියමින් උච්චාරණය කර පුරුදු වෙන්න. එතකොට කොරියන් භාෂා ගුරුවරයා පොතේ 23 වෙනි පිටුවේ තමයි මේ අක්ෂර වගුව තියෙන්නේ. එතකොට මේ අක්ෂර වගුව බලලා ඔබ වැරදියට ලියාගෙන තියෙනම් ඒක නිවර්දි කරගන්න ඕනේ. එතකොට ඒකෙදි ඔබ දැන් ලියනකොට සිංහල අකුරු ලියන්නේ නෑ දැන්. එතකොට සිංහල අකුරු ඇත්තරලා කොරියන් අකුරු විතරයි ඔබ උච්චාරණය කරලා ලියන්න පුරුදු වෙන්න ඕන. එතකොට ඔබ ලියන හැම වාරයක්ම උච්චාරණය කරන්න ඕන. එතකොට මම පස්වරක් කියලා තියෙන්නේ. ඔබට පස්වරකට වැඩි 10 වරක් පුළුවන් නම් 10 වතාවක් ලියන්න. එතකොට කාලයත් එක්ක බලලා ඔබ ලියන්න. මේක අතිශයින්ම වැදගත්. හේතුව තමයි මේ අක්ෂර ඔබට මේව මූලික අක්ෂර. මේ මූලික අක්ෂර ඔබට උච්චාරණය කරගන්න පුළුවන් නම් ඔබට ඉතා පහසුවෙන් කොරියන් වචන උච්චාරණය කරන්න පුළුවන්. එතකොට මේ වගුව ආකාර දෙකකට කියවන්න පුළුවන්. පළවෙනි ආකාරය තමයි අපි ක කියන ව්‍යඤ්ජන හංගලයක අරගෙන කා ක්‍යා කෝ කියෝ කෝ කියෝ කූ කියෝ ක කි කියලා උච්චාරණය කරන්න පුළුවන්. ඒ විදිහට ව්‍යඤ්ජන හංගල එක්ක ස්වර හංගල එකතු කරලා මේ පැත්තට උච්චාරණය කරනවා. ඒ වගේම ස්වර හංගල එක්ක ව්‍යඤ්ජන හංගල ටික උච්චාරණය කරන්න පුළුවන් පහළට. කා නා තා රා මා පා සා ආ චා චා කා තා පා හා න ක්‍යා න්‍යා ත්‍යා ල්‍යා ම්‍යා ප්‍යා ස්‍යා යා චා චා ක්‍යා ත්‍යා ප්‍යා හ්‍යා ඒ විදිහට පහළට උච්චාරණය කරන්නත් පුළුවන්. එතකොට මේ ක්‍රම දෙකටම ඔබ
උච්චාරණය කරන්න. එතකොට වගුව ලිව්වට පස්සේ ඔබ මේ පැවරුම කරන්න කලින් මොකද කරන්න ඕන? අක්ෂර උච්චාරණය කරන්න ඕන. එතකොට මේ දෙපැත්තම උච්චාරණය කරන්න, මේ පැත්තට උච්චාරණය කරන්න ඕන. පස්සරයක් විතර උච්චාරණය කරන්න මේ පැත්තට. ඊට පස්සේ ඉහළ සිට පහළටත් පස්සරයක් විතර උච්චාරණය කරන්න. එතකොට මේ දෙපැත්තම උච්චාරණය කරනකොට ඔබගේ මනසට කාව දිනවා මේ අක්ෂර ටික හොඳටම. එතකොට මේ හොඳටම කාව වැදුනට පස්සේ තමයි ඔබ ලියන්න පටන් ගන්න ඕන. එතකොට මේ ලියනකොට ඔබට නැවතත් උච්චාරණය කර කර ලියන්න පුළුවන්. එතකොට ඔබ උච්චාරණය කරනවා 15 වතාවක් විතර. ඔබට 10 වතාවක් විතර මේක ලියන්න ඔබට ඉඩ තියෙනවා නම්, රැකියාවත් එක්ක ඔබට ඉඩ තියෙනවා නම් 10 වතාවක් විතර ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. හොඳයි. එහෙනම් අද වැඩසටහනෙන් අවසානයේ මම ඔබට අභ්‍යාසයක් දෙනවා. එතකොට මේ අභ්‍යාසය ඔබ සියලු දෙනා මිතාන නිවරදිව කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක නිසා සියලු දෙනා එහෙනම් ලෑස්ති වෙන්න අභ්‍යාසයට. එතකොට මේ අභ්‍යාසය තුලින් මම බලාපොරොත්තු වෙන්නේ ඔබගේ දක්ෂතාවය, කුසලතාවය තමයි බලන්නේ. එතකොට ඔබ අද වැඩසටහන තුලදී ඔබ මොන මට්ටමකින් අවබෝධ කරගත්තද මේ වැඩසටහන කියන එක තමයි මම පරීක්ෂා කරලා බලන්නේ. එතකොට මේ අභ්‍යාසයෙන් පසුව ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය මට WhatsApp කරලා එවන්න ඕන. WhatsApp සමූහයට, ඔබ ඉන්න සමූහයට එකතු කරන්න ඕනේ. එතකොට ඔබට ඔබගේ තොරතුරු අන්නයක් දකින්න, ඒ වගේම මටත් ඔබ පිළිබඳ හොඳ විනිශ්චයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේ විනිශ්චය බලපානවා ඔබට ඉදිරි වැඩසටහන සංවිධානය කිරීමේදී. ඒක අනිත් කාරණාව තමයි ඔබට හැම දවසකම මම බලාපොරොත්තු වෙනවා උගන්නපු කොටස ඇසුරෙන් ප්‍රශ්න කිහිපයක් ලබා දෙන්න. එතකොට මේ ප්‍රශ්න කිහිපය තුලින් ඔබත් උනන්දු වෙනවා මම අද දවසේ අහන සියලු ප්‍රශ්න වලට නිවැරදි උත්තර දෙන්න ඕන කියලා ඔබ උනන්දු වෙනකොට ඔබ වැඩසටහන පුරාවට අවබෝධයෙන් අවධානයෙන් ඒ වැඩසටහන ඉන්නවා. එතකොට ඒකත් ඔබට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. හොඳයි, එහෙනම් අපි ආරම්භ කරමු අභ්‍යාසය. එතකොට ඒක තියෙන්නේ මේ කොටස තියෙන්නේ හොඳින් සමන් දී පහත අකුරු අතරින් ඇසෙන නිවැරදි අකුරු ලකුණු කරන්න. ඔබට අක්ෂරයක් මම ඇහෙන්න සලස්වනවා. එතකොට ඒ අක්ෂරය අඳුරගෙන ඒ අක්ෂරේ මොකද්ද කියලා ලකුණු කරන්න ඕනේ. එතකොට අක්ෂර උත්තර හතරක් තියෙනවා. ඒ උත්තර හතරේ අක්ෂර හතරක් තියෙනවා. හැබැයි ඔබට ලකුණු කරන්න ඕන මොකද්ද? ඇහෙන අක්ෂරේ තමයි, සමන් දීලා ඇහෙන අක්ෂරේ තමයි තියෙන ප්‍රශ්න අංකය තමයි ඔබ ලකුණු කරන්න ඕනේ. එතකොට ලකුණු කරගන්න මම පොඩි වෙලාවක් දෙනවා. ප්‍රශ්න ටික ලියා ගන්න, සටහන් කරගන්න, අකුරු ටික ලියා ගන්න. එතකොට ඒ අකුරු ලියාගෙන ඒ සටහන් කරගත්ත අකුර අනුව ඔබ ප්‍රශ්න අංකේ ලකුණු කරන්න ඕන. කතිරයක් ගහලා ලකුණු කරන්න පුළුවන්. නැත්තම් යටින් ඉරක් ඇන්දත් කමක් නැහැ. එහෙම මොකක් හරි කරලා ලකුණු කරන්න. හොඳයි, එහෙනම් අපි මේකට කියනවා අභ්‍යාසය කියලා කියන්නේ යොන්සප්. යොන්සප් කියලා කියන්නේ අභ්‍යාසය. එතකොට ඒක අපි ඉස්සරහට කතා කරනවා. අපි මේ අකුරු තාම කියවන්න බෑ. ඔබ තාම කියවන්න පුළුවන්. මේ යට කෑල්ල නැතුව ඔයි අකුර කියවන්න පුළුවන්. යෝ මේක කියවන්න පුළුවන්. ස කියන එක කියවන්න පුළුවන්. යට කොටස තාම කියලා දීලා නැහැ. එතකොට යට කොටස කියවනේදී මම ඉදිරි වැඩසටහන් වලදී කියනවා. තව වැඩසටහන් දෙක තුනක් යනකොට එතකොට ඔබට ඕනම අකුරක් කියවන්න, ඕනම වචනයක් කියවන්න උච්චාරණය කරන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි, එහෙනම් අපි බලමු උදාහරණයක් දෙනවා. ඒ උදාහරණය ඔබ සියලු දෙනාම ලියා ගන්න ඕනේ. එතකොට ඒ ලියාගෙන ඔබට ඒ උදාහරණය අනුව තමයි කරන්න තියෙන්නේ. බලන්න උදාහරණය ඉස්සෙල්ලා අපි සමන් දෙන්න, ඊට පස්සේ ලියා ගනිමු. තල්මේ දෙකෝ මන්නේ කොසෙ කුරුෂිෂියෝ. 다음을 듣고 Q 다시 들으십시오. Q 다음을 듣고 다음을 듣고 이게 පහත තියෙන එක අහලා මත්නන් ගැළපෙන ගොසල් දෙය කොරදා කොරසිප්සියෝ තෝරන්න. එතකොට පහත තියෙන, ඒ කියන්නේ පහත මේ දාපු කොටස තුල එක શબ્දයක් ඇහෙනවා. මෙතන શબ્ද හතරක් තියලා තියෙනවා, අකුරු හතරක් තියෙනවා. මේ අකුරු හතරෙන් එක શબ્දයයි ඔබට ඇහෙන්නේ. එතකොට මේ શબ્දය මොකද්ද කියලා ඔබ අඳුරගෙන මේ උත්තර හතරෙන් අදාළ නිවැරදි උත්තරේ ලකුණු කරන්න කියලා කියන්නේ. එතකොට ඔබ මේ අක්ෂරේ ලියලා කතරයක් ගන්නවා. මේක උදාහරණ. එහෙනම් මේ උදාහරණේ ලියා ගන්න මුලින්. තාමල් තත්කෝ මත්නන් ගොසන් කොරසිප්සියෝ. ඒක එකසරයක් ලියන්නේ. එතකොට හැම ප්‍රශ්නයකම මේ උඩ තියෙන කොටස තියෙනවා. එතකොට ඒක එකසරයක් ලියාගත්තම ඇති හැම ප්‍රශ්නෙටම ලියන්න ඕනේ නැහැ. හැම ප්‍රශ්නෙම මේ උත්තර හතර විතරයි ඔබ ලියා ගන්න ඕනේ. ඒක මතක තියාගන්න. එතකොට පළවෙනි මේක උදාහරණය. උදාහරණේ වගේ තමයි ඉදිරි ප්‍රශ්න ටිකක් තියෙන්නේ. එතකොට ඉදිරි ප්‍රශ්න උදාහරණය අනුව ඔබට උත්තර සපයන්න තියෙන්නේ. හොඳයි, අපි නැවත මම ඔබට අහන්න සලස්වනවා. මේ උත්තර ටික ලියාගත්තද ඔබ? මේ උත්තර ටික ලියාගෙන අංක දාලා ලියන්න. ඊට පස්සේ
අකුරු ටික ලියාගන්න මේ විදිහට. එතකොට මේ අද ඉගෙනගත්ත අකුරු තමයි මේ තියෙන්නේ. ස්වර සහ ව්‍යංජන එකතු වෙලා නිර්මාණය කරපු අකුරු. කල්චා කියලා කියනවා අපි මේවට. කල්චා. කල්චා තමයි තියෙන්නේ. එතකොට මේ කල්චා එකක શબ્දයක් ඇහෙනවා. මේ શબ્දේ ඇහෙන શબ્දේ තියෙන්නේ මොන අංකයට තියෙද කියලා ලකුණු කරන්න තියෙන්නේ. හොඳයි, එහෙනම් බලමු. නැවතත් මම මේ උදාහරණය ඔබට අහන්න සලස්වනවා. එතකොට බලන්න මේකේ තියෙන තේරුම බලන්න. තාමල්. තාමල් කියලා කියන්නේ පහත. තත්කු. තත්කු කියලා කියන්නේ අහල සමන් දීලා. තත්කු. මත්නන්. මත්නන් කියන්නේ ගැළපෙන. ගොසන්. ගොසන් කියලා කියන්නේ දෙය. ඒකට කොරද. කොරසිප්සියෝ. තෝරන්න. එතන පහත අහල පහත තියෙන දේවල් අහල ගැළපෙන දෙය තෝරන්න. ගැළපෙන දෙය තෝරන්න කියලා කියන්නේ මේ ප්‍රශ්න උත්තර අංක වලින් හරි උත්තර අංකේ කතරයක් ගහලා ලකුණු කරන්න තියෙන්නේ. පැහැදිලිද? හොඳයි, එහෙනම් අපි ආරම්භ කරමු. මම මේක එක සැරයක් නැවත අහන්න දෙනවා. එතකොට ඒක ඇහෙනකොට උත්තරේ එක උත්තරේ දෙසරයක් ඔබට ඇහෙනවා. තසීත රිසිප්සියෝ. නැවත අහන්න. නැවත අහන්න කියලා එක සැරයක් කියනවා. ඊට පස්සේ නැවත අහන්න කියලා ආපහු ඒ අකුරම තමයි කියන්නේ. එතකොට ඒක නිසා ඔබ මේ අකුර දෙසරයක් ඔබට ඇහෙන සලස්වනවා. එතකොට මේ දෙසරෙම හොඳට අහලා තමයි නිවැරදි උත්තරේ ලකුණු කරන්න ඕනේ. එක සැරේ අහලා ලකුණු කරන්න එපා. දෙවෙනි සැරෙත් හොඳට අහන්න, අහලා ලකුණු කරන්න. හොඳයි, එහෙනම් අපි උදාහරණෙම තමයි නැවත බලන්නේ. උදාහරණය අහලා නැවත අපි ප්‍රශ්න වලට යන්න. ධාර්මයේ දෙකෝ මන්නේ කොසල් කුරුෂිෂියෝ. ක්‍යෝ. දැසි දෙරිෂිෂියෝ. ක්‍යෝ. හොඳයි. උත්තරේ මොකක් කියලාද හිතන්නේ? ක්‍යෝ. ක්‍යෝ. කීයද උත්තරේ? උත්තරාංගේ කීයද? 3. උත්තර අංකේ 3. එහෙනම් මේ විදියට ඔබට ලකුණු කරන්න තියෙන්නේ. උත්තර අංකේ ওই විදියට ලකුණු කරන්න තියෙන්නේ මේ විදියට. එහෙනම් හරියට දාන්න නැත්නම් කතරියක් දාලා ලකුණු කරා නම් හරි. පැහැදිලිද? හොඳයි, එහෙනම් පටන් ගන්නවා. පටන් ගන්නකොට මම ඔබට මේ හැම ප්‍රශ්නෙකම තියෙන්නේ මේ ටික. ඒකම මේ ටික ලියන්නේ. ඔබ ප්‍රශ්න අංක ලිව්වා. ප්‍රශ්න අංක ලියනවා එක කියලා මෙතන ලිව්වා. ඊට පස්සේ උත්තර ටික ලියා ගන්න. උත්තර ටික ලියා ගන්න පොඩි වෙලාවක් දෙනවා. ඊට පස්සේ ඔබ සමන් දීලා උත්තර දෙන්න අවස්ථාව දෙනවා. එතකොට ඉක්මනින් උත්තර අකුරු ටික ලියා ගන්න. ඊට පස්සේ අපි ප්‍රශ්නය සමන් දීමේ කොටස සමන් දෙන්න සලස්වනවා. ලියා ගන්න ඉක්මනට. එතකොට මේ කොටස ලියන්නේ නැහැ. ප්‍රශ්න අංකේ දාන්න 1 කියලා ප්‍රශ්න අංකේ දැම්ම. ඊට පස්සේ උත්තර අංක දාලා මේ අකුරු ටික ලියා ගන්න. උත්තර ටික තමයි පේන්නේ නැද්ද? දැන් පේනවද බලන්න? ආ පේනවද? ආරයිට්. සර් කලින් ටිකම නේද? ඔව් කලින් උත්තරම් ටිකම වෙන්න පුළුවන්. නමුත් උත්තරේ වෙනස් වෙනවා. ආයි. ඇහෙන ශබ්ද වෙනස් වෙයි. හරි, ලියාගත්තද? හරි. එහෙනම් අපි බලමු. එහෙනම් හොඳට අහන්න, අහලා දෙසරයක් අහන්න තියෙනවා. තාමල් තත්කෝ මත්නන් ගොසන් කොරසිප්සියෝ කියලා තියෙනවා. එතකොට ඉස්සෙල්ල මුලින් කියනවා ඉල්බොන් කියලා කියනවා. එක කියන එක තමයි ඉල්බොන් කියලා කියන්නේ. හොඳයි. එතකොට ඒක ඉල්බොන් මුංජේ ඉම්නිදා පළවෙනි ප්‍රශ්නය. බොන් මුංජේ කියලා කියන්නේ ප්‍රශ්නය. ඉම්නිදා ඉල්බොන් මුංජිම් නිදා පළවෙනි ප්‍රශ්න කියලා කියනවා. බලන්න. ඉල්බොන් මුංජිම් නිදා. 다음을 듣고 맞는 것을 고르십시오. 그 다시 들으십시오. 그 හොඳයි. එතකොට ඒක ලකුණු කරලා ඉවර වෙන්න ඕනේ. ඊට පස්සේ ආපහු ඔයා උත්තර කියන්න එපා. අවසානයේ මම උත්තර දෙනවා. උත්තර දෙනකොට ඔබ උත්තර නිවැරදිද වැරදිද කියලා ලකුණු කරන්න තියෙන්නේ. හරි, අපි දෙවෙනි ප්‍රශ්නෙට යනවා. දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. දෙවෙනි ප්‍රශ්නේ 2 කියලා දැම්මා. මේ උත්තර ටික විතරයි ලියන්න. ඉක්මනින් ලියා ගන්න.
හරි අපි වෙලා ඇති නේද? ඇති. හරි අපි පටන් ගමු එහෙනම්. ඊබන් මුල්සේනිදා. තාවෙ දෙකෝ මන්නේ것을 고르십시오. D. 다시 들으십시오. D. 이거 හොඳයි. 이ලඟ ප්‍රශ්නේ උත්තර කියන්න බෑ. උත්තර මම පස්සේ දෙනවා අන්තිමට. 이ලඟ ප්‍රශ්නේ බලමු. 3 වෙනි ප්‍රශ්නය. ලියාගන්න ඉක්මනට. 3 වෙනි ප්‍රශ්න අංක දෙවුවා. උත්තර 4 ලියාගන්න. හරි දැන් අපි බලමු 3번 문제입니다. 다음을 듣고 맞는 것을 고르십시오. 펴 다시 들으십시오. 펴 හොඳයි. අපි 4 වෙනි ප්‍රශ්නේ බලමු. 4 වෙනි ප්‍රශ්නේ ඉක්මනට ලියා ගන්න. හොඳයි බලමු සමන් දීමේ කොටස බලන්න. එතකොට ඒක බලලා ඔබ නිවැරදි පිළිතුර ලකුණු කරන්න. සමන් මුන්සේනිදා. 다음을 듣고 맞는 것을 고르십시오. 너. 다시 들으십시오. 너 හොඳයි අපි 5 වෙනි ප්‍රශ්නේ බලමු. 5 වෙනි ප්‍රශ්නේ ලියා ගන්න. හොඳයි දැන් සවන් දීමේ කොටස ලබා දෙනවා. අහල නිවැරදි විරුල් ලකුණු කරන්න. 5번 문제입니다. 다음을 듣고 맞는 것을 고르십시오. 샤. 다시 들으십시오. 샤. 하연이 ප්‍රශ්නය, 아වසාන ප්‍රශ්නය. එතකොට අපි එකකින් අවසන් කරනවා. එතකොට ඔබ ප්‍රශ්න ලියා ගන්න. හොඳයි අපි බලමු සාන්දීමේ කොටස. ඒක අහලා නිවැරදි උත්තරේ ලකුණු කරන්න. 5번 문제입니다. 다음을 듣고 맞는 것을 고르십시오. 샤. 어, 이거 부대 이거 위네 එකක් තමයි 플레이 උනේ. 에තකොට 이 කොටස මම නැවත ඔබට 플레이 කරනවා. 에තකොට 이거 අහලා හරියට උත්තරේ ලකුණු කරන්න ඕන. 에තකොට 이거ට පොඩි වෙලාවක් යනවා මට. 에තකොට 이 වෙලාව තුල තමයි ඉක්මනින් ඔබට 이거 අහන්න සලස්වන්න.
හරි බලන්න. එතකොට මෙන්න මේක තමයි ඔබ උත්තර ලියන්න ඕන.6번 문제입니다. 다음을 듣고 맞는 것을 고르십시오. 모 다시 들으십시오. 모 හරි. දැන් අපි බලමු ඔබ ලියපු උත්තර නිවැරදිද කියලා. එතකොට ඒක නැවත මම ඔබට අහන්න සලස්වනවා. එතකොට ඒක අහලා නිවැරදිද කියලා අපි බලමු. හරි බලන්න. පළවෙනි ප්‍රශ්නය සවන් දීමේ කොටස. 1번 문제입니다. 다음을 듣고 맞는 것을 고르십시오. 그 다시 들으십시오. 그 기회는 උත්තරේද? 2 දෙවෙනි උත්තරේ. දෙවෙනි උත්තරේ තමයි නිවැරදි පිළිතුර. හරියට ලියලා තියෙන ලකුණු කරා. හරිද? හරියට දා ගන්න. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. 2번 문제입니다. 다음을 듣고 맞는 것을 고르십시오. 리 다시 들으십시오. 리 කියන උත්තරේද? 3 හතරවෙනි උත්තර රී කියලා කියන්නේ. ආපහු බලන්න අහන්න. 2번 문제입니다. 다음을 듣고 맞는 것을 고르십시오. 리 다시 들으십시오. 리 හතරවෙනි උත්තරේ රී කියලා තමයි කියවෙන්නේ. හොඳයි, නම් ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය. 3번 문제입니다. 다음을 듣고 맞는 것을 고르십시오. 펴 다시 들으십시오. 네. 펴 කියද? 3වෙනි උත්තරය. 3වෙනි උත්තරේ හරි උත්තරය. 4වෙනි ප්‍රශ්නය. 4번 문제입니다. 다음을 듣고 맞는 것을 고르십시오. 너 다시 들으십시오. අංක එක. ඒක ගොඩක් අයගේ හරි. ඊළඟ ප්‍රශ්නේ පස්වෙනි එක. 5번 문제입니다. 다음을 듣고 맞는 것을 고르십시오. 다시 들으십시오. 샤 සියා හතරවෙනි උත්තරේ. හයවෙනි ප්‍රශ්නය. 6번 문제입니다.
다음을 듣고 맞는 것을 고르십시오. 네그 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 다시 들으십시오. 모 모 모 모 모 කියලා කියන්නේ දෙක 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 තුන්වෙනි උත්තරේ ආපහු බලන්න අහන් ඉන්න. ඉස්සෙල්ලමදී අහන් ඉන්න. මට ඔව් මට ඇහුනේත් නෑ. ඔන්න ආපහු සවන් දෙන්න හොඳට සවන් දෙන්න. එතකොට ඔබට ආපහු හැයි. අහගෙන ඉන්න ශබ්දය එතකොට අහගෙන ඉඳලා තමයි හොඳට මේ පැහැදිලි වෙන්නේ. 6번 문제입니다. 다음을 듣고 맞는 것을 고르십시오. 모 다시 들으십시오. 모 모 모 කියලා කියන්නේ. එතකොට මූ කියන වගේ ගතියකුත් එනවා ටිකක් ලාවට ඇහෙනවා වගේ. ඒ වුණාට ශබ්ද කරන්නේ තුන්වෙනි උත්තරේ. මූ මෝ එතන මූ මෝ කියන එක ටිකක් ළඟින් යනවා වගේ ඒකයි ඔයාට දෙවෙනි උත්තරේ ලකුණු කරලා තියෙන්න ඇත්තේ. හොඳයි එතකොට ඔබට ලකුණු කීයක් තිබුණද මේ ප්‍රශ්න අයෙන් 6න් කීයක් හරිද කියන එක පිළිබඳව මට WhatsApp message එකක් ගන්න. එතකොට සියලු දෙනාගේම උත්තර පත්‍ර පරීක්ෂා කරා මට ඔබ අද වැඩසටහන තුළ මොන මට්ටමකද සාර්ථකත්වයක් ළඟා කරගත්තේ කියන එක පිළිබඳව මට අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි එහෙනම් අද දවස තුල මම උගන්නන්න බලාපොරොත්තු වෙන මේ කොටස. එතකොට මේ කොටස ඔබට පැවරුමක් විදිහට කරන්න වෙනවා. එතකොට මේ පැවරුම හැමෝම කරන්න මූලික ස්වර සහ මූලික ව්‍යංජන අක්ෂර තුනෙන් අක්ෂර නිර්මාණය කළ ලියා උච්චාරණය කරන්න. එතකොට පස්සරයක් මම ලියන්න කියලා කිව්වේ. ඒක අනිවාර්යෙන් පස්සරයක් ලියන්න, දහසරයක් ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එතකොට මුලින් කරන්න ඕන ඔබ මේ අක්ෂර වගුව උච්චාරණය කරන්න ඕන. උච්චාරණය කරන්නේ කොහොමද? මේ පැත්තට ස්වර අක්ෂරත් එක්ක එකතු කළ ව්‍යංජන අක්ෂර උච්චාරණය කරනවා. කා ක්‍යා කෝ ක්‍යෝ කෝ ක්‍යෝ කූ කියූ ක කි. ඊට පස්සේ අපි උච්චාරණය කරනවා ස්වර අක්ෂරය ආ කියන ස්වරයත් එක පහළට උච්චාරණය කරනවා. කා නා තා රා මා පා සා ආ චා චා කා තා පා හා. එතකොට මේ විදිහට දෙපැත්තම ඔබ උච්චාරණය කළ හුරු වුණාම ඔබට මේ අක්ෂර වගු ඉතා පහසුවෙන් මතක තියාගන්න පුළුවන්කම තියෙනවා. මෙතන අක්ෂර කීයක් තියෙද? 10 වැඩි කිරීම 14 140ක්. එතන මේව තමයි අක්ෂර. මේව හංගල්. මේවත් හංගල්. මේව ව්‍යංජන හංගල්, මේ ස්වර හංගල්. එතන ස්වර හංගල් සහ ව්‍යංජන හංගල් එකතු වෙලා නිර්මාණය වෙන අක්ෂර තමයි මේ මැද තියෙන්නේ. මේව අපි හඳුනන කල්ච කියලා. කල්ච කියලා කියන්නේ අක්ෂර. එතන මේ අක්ෂර තමයි වාක්‍ය ලියනකොට වචන ලියනකොට අපි භාවිතා කරන්නේ මේ අක්ෂර. මෙතන හංගල් ස්වර හංගල් සහ ව්‍යංජන හංගල් කිසිම අවස්ථාවක වචන ලිවීම සඳහා භාවිතා කරන්නේ නැහැ. එතකොට ඒක නිසා ඔබ ඒක හොඳට මතක තියාගන්න. එහෙනම් වැදගත්ම කොටස තමයි මේ වගුව මැද තියෙන කොටස. මේ මැද තියෙන කොටස ඔබ හොඳට උච්චාරණය කළා කට ඇරල උච්චාරණය කරන්න ඕන. කට දොල් දිව තත් හොඳට කට ඇරලා උච්චාරණය කරන ශබ්ද කළ උච්චාරණය කරන්න ඕනේ. එතකොට එහෙම උච්චාරණය කරනකොට ඔබ දැන් ඔබගේ කට හුරු වෙලා තියෙන සිංහල ශබ්ද සඳහා. එතකොට දැන් කොරියානු ශබ්ද සඳහා ඔබ මේ කට දිව තොල් ඇදලා හොඳට ශබ්ද කළ උච්චාරණය කළ පුරුදු වෙන්න. එතකොට ඔබගේ උච්චාරණය කොරියානු ශබ්ද සඳහාත් ඔබගේ මේ ශරීරයේ කට කියන කොටස නිවරදිව සකස් වෙනවා. එතකොට මේ සකස් වීම ඔබට කොරියානු හඬ උත්පාදනය කරන්න පහසුවක් වෙනෝ. ඒක නිසා සියලු දෙනාම ඉස්සෙල්ලා මුලින් උච්චාරණය කරන්න, ඊට පස්සේ ලිවීමේ පැවරුම ඊට පස්සේ ඔබ කරන්න. හොඳයි එහෙනම් අද දවසේ මම ඔබට පැහැදිලි කළ දෙන ලැබුවේ කල්ච පිළිබඳව. එතකොට කල්ච කියලා කියන්නේ ස්වර සහ ව්‍යංජන හංගල් එකතු කරලා අක්ෂර නිර්මාණය කිරීම. එතකොට අද දවසේ අපි හංගල් දෙක ස්වර මූලික ස්වර හංගල් 10ත් මූලික ව්‍යංජන හංගල් 14ත් එකතු කරලා කල්චා 140ක් නිර්මාණය කරන ආකාරය ඉගෙන ගත්තා. මම ඔබට පළවෙනි දවසේම ප්‍රකාශ කළා කල්ච තියෙන කොරියානු භාෂාවේ කල්ච 11217ක් තියෙනවා. ඒතකොට මේ කල්ච ප්‍රමාණය ඔබ
සියලුම කල්ච ප්‍රමාණය ඔබ මෙච්චර මෙහෙම මෙහෙම තියෙ කියලා බලන්න ඕනේ. එතකොට වැදගත්ම කොටස තමයි අද ඉගෙන ගත්තේ මූලික ස්වරයි මූලික ව්‍යංජන හංගලු එකතු කරලා නිර්මාණය කරපු කල්ච ඒවා අපි හඳුන්වනවා මූලික කල්ච මූලික අක්ෂර කියලා අපි හඳුන්වනවා. සර සහ ව්‍යංජන අක්ෂර එකතු වෙලා නිර්මාණය කරන අක්ෂර මූලික අක්ෂර කියලා හඳුන්වනවා. එතකොට මූලික අක්ෂර වැදගත් හොඳට මතක තියාගන්න. එතකොට ඔබ හිතන්න බා 11000 ගානක් අක්ෂර කිව්වා ඒක ඔක්කොම ඉගෙන ගන්න ඕනද කියලා. එහෙම ඉගෙන ගන්න ඕනේ නැහැ. එතකොට මේ මූලික අක්ෂර 140 ඔබ හොඳට ලියලා උච්චාරණය කරලා හුරු වෙන්න. ඊට පස්සේ ඔබ තව කොටසක් මම පැහැදිලි කරනවා. ඒ කොටසත් එක්ක එකතු කරලා අක්ෂර කොමත් 250ක් 300ක් වගේ ප්‍රමාණයක් තමයි මූලික අක්ෂර මම ඔබට හොඳට කතා කරලා උච්චාරණය කරන්න පුරුදු කරන්නේ. ඊට පස්සේ ඔබට 11000 ගානම කිසියම් රටාවකට තමයි නිර්මාණය වෙන්නේ. ඒ රටාව කියලා දුන්නට පස්සේ ඔබට ඒ රටාවත් එක්ක උච්චාරණය කරන්න පුළුවන්. එතකොට මේ හැම අක්ෂරයක්ම ඔබ ලියලා උච්චාරණය කරන්න ඕනේ නැහැ. එතකොට ඔබ දන්නවා සිංහල භාෂාව ගත්ත සිංහල භාෂාව අක්ෂර 60ක් තියෙයි කියලා මම කිව්වා. එතකොට ඒ අක්ෂර 60 කියලා කියන්නේ ඇත්තටම ඒව හං දැන් කොරියන් භාෂාවේ හංගල් වගේම තමයි. හෝඩිය තමයි අකුරු 60. හැබැයි සිංහල භාෂාවේ ව්‍යංජන අකුරු සහ ව්‍යංජන අකුරු සහ ස්වර අකුරු එකතු වෙලා නිර්මාණය කරන්න පුළුවන් අකුරු 600කට වැඩි ප්‍රමාණයක්. එතකොට ඒක නිර්මාණය වෙන්නේ කොහොමද? ඒ ස්වර සහ ව්‍යංජන අකුරු එකතු වෙලා ඉස්පිලිපාපිලි මං කියවනේ ඔබට පිල්ලම් කියලා. ඒ පිල්ලම් එක්ක ගත්තම තමයි 600 ගණන් නිර්මාණය වෙන්නේ. එතකොට මේ පිල්ලම් එක්ක 600 ගණන් සිංහල භාෂාවේ අක්ෂර විදියට දෙනවා. එතකොට ඒ එහෙම බලනකොට කොරියානු භාෂාවට වඩා ගොඩාක් අඩුයි සිංහල භාෂාවේ අකුරු ප්‍රමාණය. අකුරු 600 ගණනයි තියෙන්නේ. හැබැයි කොරියානු භාෂාවේ දෙන අක්ෂර අපිට විවිධ විදියට නිර්මාණය කරන්න පුළුවන් අක්ෂර 11000 ගණන් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට ඒකේ දීහනම් පැහැදිලි වෙනවා සිංහල භාෂාවේ අක්ෂර ප්‍රමාණය වැඩි වුණාට අකුරු ප්‍රමාණය විවිධ පිල්ලම් යොදලා නිර්මාණය කරන්න පුළුවන් අකුරු ප්‍රමාණය ඉතා අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ කොරියානු භාෂාවත් එක්ක සංසන්දනය කරනකොට. හොඳයි, එහෙනම් අපි ඊළඟ දවසේ වැඩසටහනේදී හමු වෙනවා. අද දවසේ මම ඔබට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කොටස. එතකොට ඔබට මොනවා හරි ගැටලුවක් තියෙනම් ඔබට මේ මොහොතේ අහලා දැනගන්න පුළුවන්කම තියෙනවා. මොනවා හරි දැනගන්න දෙයක් තියෙනම් අහන්න. පොත් පොත් ප්‍රින්ට් එකෙන් මට හම්බුනේ නැහැ තාම. එතකොට කොරියන් භාෂා ගුරුවරයේ පොත නම් තියෙනවා. එතකොට ගුරුවරයේ පොත ඉල්ලපු අයටත් මට හදා ගන්න බැරි වුණා. මේ පාර්සල් ටික ඒ පොත විතරක් ඉල්ලපු අයත් ඉන්නවා. එතකොට ඒ ටිකත් හදා ගන්න බැරි වුණා. එතකොට ඉක්මනට මම මේ පොත් ටික ලැබුණු ගමන් ඔබට සකස් කරලා දෙනවා. මම හිතන්නේ පොත් 50ක්, ඒ කියන්නේ 50 දෙනෙකුට වැඩි ඉල්ලලා තියෙනවා. එතකොට ඒ කිසිම කෙනෙකුට යවන්න බැරි වුණා. ඒ කියන්නේ වැඩ, ඒ කියන්නේ මට යදෙනු වැඩ ටිකත් එක්ක සහ මේ පොත් නොලැබීම හේතුවෙන් ඒ ප්‍රශ්න ටිකත් එක තමයි ගොඩක් හිර වුණේ. එතකොට ඒක ඉක්මනින් මම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, එහෙනම් අද දවසේ මම වැඩසටහන අවසන් කරනවා. ඔය කියන පුතේ මේ අද කියලා දීපු මේ අකෝ ටිකේ මේ ඔය කටේ රඟපාන්න. ඔව් මම ඒක දෙන්න වීඩියෝ එකක් තියෙනවා පොඩි. ඒ වීඩියෝ එක ඔබට අහන්න සලස්සන නම් එතකොට ඒකෙන් ඔබට ඉගෙන ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ වැඩසටහන අහන්න ඕනේ නැහැ. ඒ කොටස විතරක් අහලා වෙයි අකුරු ටික හදා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකත් එක්ක ගෲප් එකකට දා. ඔව් ඒකත් එක්ක මේ මේ වැඩසටහනත් පුළුවන් නම් නරඹන්න, නරඹලා අඩුපාඩු හදා ගන්න. ඒකත් එක්ක අවසාන වශයෙන් ඔබට ඉගන්නන්න තව පොඩි දෙයක් තියෙනවා. එතකොට මේක දැනට ඔබට උච්චාරණය කරන්න බැහැ මේ කොටස. එතකොට මේකේ තියෙනවා තව නොදන්න කොටසක්. මේකේ උච්චාරණය කරන විදිය ඔබ සිංහලෙන් ලියා ගන්න පහලින් අන්‍යොන්හි චුමුසයෝ කියලා කියන්නේ සුබ රාත්‍රියක් කියන එක. ඒ කියන්නේ අන්‍යොන්හි චුමුසයෝ, ඒ කියන්නේ හොඳින් නිදා ගන්න කියන අදහස තමයි තියෙන්නේ. එතකොට හොඳින් නිදා ගන්න කියන අදහසේ තේරුම තමයි සුබ රාත්‍රියක්, හොඳ රාත්‍රියක් ගත කරන්න කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. හොඳයි, එහෙනම් අද දවසේ මම වැඩසටහන අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක්. අන්‍යොන්හි චුමුසයෝ, ආයුබෝවන්.
නැත්.